දෝන ලද කිරි එසනින් නොබිදෙන්නාක් මෙන් අනුවනයා විසින් සිදුකරන ලද පාපකර්ම සඳහා ඒ මොහොතේම විපාක නොදෙන බව, එය අලු වැට ඇති ගිනි පුපුරුමෙන් ඔහු පසුපසෙමින් දවාලෙන බව ධම්මපදයේ බාලවග්ගයේ 12 වෙනි ගාථාවෙන් අභිප්‍රේත කතාවස්තුවෙන් අපට කියා දෙනවා. ධර්ම විනිශ්චය කියන්නේ ඔබේ ධර්මයේ පිළිබඳව ඔබට තිබෙන ගැටලු පිළිබඳව බොහෝ දේ, බොහෝ කාරණා ඔබේ ජීවිතයට අවශ්‍ය බොහෝ කාරණා කියා දෙන වැඩසටහනක්. ඒ නිසායි මේ රැය පුරා නිදිවරා ඔබ ධර්ම විනිශ්චය වැඩසටහනත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නේ. මෙතන සිට ධර්ම විනිශ්චය වැඩසටහන ආරම්භ කරන්නට අපිට අවසරයි. අපේ දුරකථන අංකය සජීවී ඔබට ඔබේ අදහස් ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. 0112706128 අපේ සුපුරුදු දුරකථන අංකෙන්. ඒ වගේම ඔබ ලොව පුරා කොහේ සිටියත් tnltv.lk අපේ නවතම වෙබ් අඩවේ හැර ඒකාත්මික වන්නටත් පුළුවන්. මේ අපේ ධර්මනිශ්ය වැඩසටහනට වෙනදා වගේම සැදැහැබර දායකත්වයේ සපයන්නේ පරපුරක මහගෙදර සීමා සහිත ලයින් කෝ සමාගමේ සැදැහැබර දායකත්වයෙන්. ධර්මනිශ්ය නිවැරදි විනිශ්චයක් ලබා දෙන්නට වෙනදා වගේම වැඩම කොට වදාළ නම කිව් සැනින් අපේ තුන් හිලේම දන්නා හඳුනන අපේ රාහුල හාමුදුරුව අදත් අපේ වැඩසටහනට වැඩම කොට වදාලා අපේ රාහුල හාමුදුරුවන්ගේ ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් අපේ හවුදරණයේ අදත් අපේ බොහෝ ගැටලු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතර අපේ හවුදරණයේ ආරම්භයේදීම තෝරාගත්තා අපේ බෝසතාණන් වහන්සේ, අපේ බුදුරජාණන් වහන්සේගේ සියලුම මංගල කාරණාවලදී සබහා දහම හා බැඳුණු කාරණා බව සඳහන් වෙනවා. අපි බෝසත් උපත, ඒ වගේම බුද්ධත්වය, පරිනිර්වාණය, මේ සියලු කාරණා සබහා දහමත් එක්ක බැඳුණු නිසා බුදුදහම සබහා දහම කියන්නේ බොහොම එකට බැඳුණු කාරණා කියලා මෙහි සඳහන් වෙන්නේ. අපේ හවුදරණයේ මෙහිදී මතු කරන අපි සබහා දහමෙන් ඒ වුණාට ඈත් වෙලා නේද මේ වෙසක් සමයේදී අපි සබහා බුදුදහම වගේම සබහා දහම ගැනත් වැඩි වැඩියෙන් මෙනෙහි කළ යුතු, ඒ සඳහා අවතීර්ණ යුතු නේද කියලා අපි හවුදරණේ මේ ගැටළු ආරම්භයේදීම අහන්නේ අපි හවුදරණේ කළුතර ප්‍රදේශයේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ පුතණුවන් හැටියට, කුමාරයාණන් හැටියට මේ මනුෂ්‍ය ලෝකේ ඒ උත්පත්තිය ලබා ගැනීම, ඒ වගේම ගෞතම නාමයෙන් බුද්ධ රාජ්‍යත්වයට පත්වීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය. අපිට තව සතියක් තරම්, දින 5-6ක් ඇතුළත ඒ උතුම් වූ වෙසක් පුරපසළොස්වක් පොහෝ දවස උදා වෙනවා. එතකොට ඔබතුමන් අපිට ඒවා ඇති ප්‍රශ්නයට අනුව සබහා දහම බෞද්ධ දර්ශනයට, එහෙම නැත්නම් බුද්ධ චරිතයට ඉතාම ලබඳිව සහසම්බන්ධ කොටගෙන ඇති බව සක්සුදක්ෂේම ඒක නිවැරදි. එතකොට අනිත් පසින් අපි එහෙත් මේ වැඩසටහන්, එහෙම නැත්නම් අපේ වෙසක් ආදී පුණ්‍ය මහෝත්සව සිදු කරනකොට අපි සබහා ධර්මයට පටහැනි ක්‍රියාකාරකම් වල නිරත වෙනවා නම් එය ඒ උන්වහන්සේගේ ජීවිතයේ බොහොම සරලව ගතවත් මුළු ජීවිත කාලයම, බුද්ධ චරිතයම, අවුරුදු 45ක් වූ බුදු කාලය, ඒ වගේම අවුරුදු 6ක් වූ දුෂ්කර ක්‍රියා සමයත් උන්වහන්සේ වඩාත්ම මේ සබහා ධර්මයත් එක්ක ජීවත් වෙච්ච නිසා, ඒට ඇලී ගලී කටයුතු කරපු නිසා අපිත් එය අපේ ජීවිතවලට, අපේ මේ සැමරුම්වලදී ප්‍රබලව ඉවහල් කරගන්නට ඕනෑය කියන අපේ පින්වතුන්ගේ මතය මම හිතනවා ඉතාමත්ම අපි අගය කළ යුතුයි. අපි එයින් බැහැර වෙලා අය 100%ක් කියන එක කියන්නට බැහැ. සබහා ධර්මයත් එක්ක මේ බද්ධ කරගෙන යන විදිය නවීන ලෝකයේ තුල තමයි අපි වඩාත් අධ්‍යයනය කරන්නට ඕනි. එතකොට තවමත් දැන් මේ දවස්වල අපි උණ පඳුරක් දැක්කොත් අපේ අය කියනවා හිතානිද්ද වෙනකොට ඔය උණ පඳුර, ඔය ගස් ටික ගොඩක් අඩු වෙලා තියෙයි කියලා.
ඇත්තෙන් ඒක සැබෑව දැන් උන වැනි දෙයක් බහුලව තා කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ඒව මොටියෝ දාලා හැදෙන දෙයක්. එතකොට ඒ උණ බම්බු ටිකක් කපාගෙන තොරණ එහෙම නැත්නම් අපේ වෙසක් කූඩු එය නිර්මාණකරණයෙහි නියැලෙනවා. හැබැයි දැන් අර පුවක් ගස් කැපීම නැවතිලා තියෙනවා චාමකමෙන්තවනි මයිතන 100%. අද යකඩ මේ අර පලංචි ඒ පාවිච්චි කරලා ඒ ඒ තුලින් අර සැකිල්ල තොරණවල සැකිල්ල හදා ගන්නවා. මම හිතන්නේ එහි විදුලිය කාන්දු වීම වගේ දේවල් ඇරුණුකොට අනිත් පැත්තෙන් ශක්තිමත් භාවයේ හැම පැත්තකින්ම ඒ තුල වැඩි වෙනවා. ඒතර අද ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒතර ස්වභාව ධර්මයේ ආරක්ෂා කිරීමක් දැන් පුවක් ගස් ටිකේ කවුරු හරි කෑ ගහනවා නම් ඒක කැපීම වැළකීලා තියෙනවා. උණ බම්බුව ඒතරම් ගැටලුවක් නොයි. ඒතර අනිත් පැයෙන් ගත්තම මේ ඉටි වලින් සකසන බෞද්ධ කොඩි වැනි දේ චමික මෙතන. ඒ ඉටි රෙදි වලින් සැකසෙන බෞද්ධ කොඩිය එහෙම නැත්නම් සැරසිල්ල ඒ වගේ දේවල් කිරීම තුලත් අද බෞද්ධයා සෑහෙන දුරට පරිස්සම් වෙලා තියෙනවා. ඉටි රෙදි පාවිච්චි නොකරන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. දැන් බොහොම සරලව ගතහොත් පන්සලක අතීතයේ ධර්මශාලාවකට ගියාම තන්නි ක්‍රම ඉටිකොළ ඒ තීරු කපලා ඇදලා තිබුණේ ඒ එවිනි සැරසිලි මලගෙදර කෙවිනි සැරසිලි. ඉතින් අපේ දේශනා ප්‍රායෝගික වෙලා ඒව බිම් මට්ටමේ සක්‍රීය භාවයට පත් වෙලා තියෙනවා. අද ඉටිකොළ භාවිතය ශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක හොඳ ප්‍රගතියක්. මම හිතන්නේ ඒ විතරක් නෙමෙයි අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ, පුණ්‍යානුමෝදනා වෙන්නට ඕනේ. අපේ දේශපාලන අධිකාරිය තුල පවා ඉතාම අතලොස්සක් මේ වැරද්ද කරනවා. බහුතරයක් එයින් වැළකීලා ඉන්නවා. පාට පාට බැලුම් වගේ හදලා ඉන්නවා. ඔව්, දැන් ඒ වගේ අලුත් අර තිබිච්ච අමුතු ක්‍රම වලින් බැහැර වෙලා තියෙනවා. එතකොට ඒ අය ඒක ඒ සඳහා අලුත් රෙදි කොඩි ඒ වගේ භාවිතා කරගන්නවා කල්පවතින දේ. මේ විදිහට බැලුවම ස්වභාව ධර්මයට පිටුපාන වැඩ නොකෙරෙන තැනට තවත් නීතිත් සම්පාදනය වෙලා තියෙනවා. මම සරලව ගතහොත් තොරණක් සමීපයේ, දන්සලක් සමීපයේ, එළිය කූඩුවක් සමීපයේ ගොඩ ගැසෙන කුණු කන්දල්, ප්ලාස්ටික් වර්ග, ඒ දන්සලෙන් දෙනු ලබන දේවල් මේවා බැහැර කිරීමේ ක්‍රමවේදය මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත්. 100,000ක් හිතන්නට ඕනේ තොර මේ විශේෂයෙන්ම දන්සල සඳහා ඔය අයිස් කෝපි වගේ එහෙම නැත්නම් නෙස් කැෆේ වගේ ඒ මොනරි බීම වර්ග දෙන කප් වගේ දේවල් එහෙම්මම දාලා යනවා පෙරහැරේ ඒ කටයුතු කරනවා. ඒතර එතන කුණු කූඩ තබලා අපේ සංවිධායකයින් අනිවාර්යයෙන් මේ බඳුනට මේ දමන එහෙම නැත්නම් ඒ ශණීන් එකතු කරන්න. මම හිතන්නේ මේවර අවදුටුවාර ප්‍රධාන පක්ෂවල මෙයි පෙරපාලි අවසන් වුණාම ඔයත්තෝ කවුරු එකතු වෙලා ඒවා මේ පිරිසුදු කළා. සමහරක් වෙලට තමන්ගේ මේ පක්ෂයේ ඇඳුම ටී ෂර්ට් එකක් නගර සභාවේ අයට හරි අඳලා පක්ෂයේ සමාජිකයෝ ඒක කරනවායි කියලා කරා. ඒක ලොකු දෙයක්. කවුරු හරි ඒක කරනවනේ. ඒක වැදගත්. ඒ එහෙම ඒක එතෙන්ට ඇවිල්ලා තියෙනවා අද මිනිස්සුයෝ. ඒකයි මේ පෙන්වන්නේ මේ වෙසක් සමය තුලත් ඔබ පරිසරයට ආදරය කරන පරිසරයත් එක්ක. මොකද බුදුරජාණන් වහන්සේ නමක් නැහැ පරිසරය නැත්තම්. චාමිකමෙත්තමනි මගේ පුංචි හාමුදුරන්ටත් ඉතා වැදගත්. රහත් ඵලයට වෘක්ෂයක් අවශ්‍ය නැහැ අප කියලා දීලා තියෙනවා. පසේ බුද්ධත්වයට වෘක්ෂයක් අවශ්‍ය නැහැ. හැබැයි ලෝතුරා බුද්ධ රාජ්‍යත්වයට පත් වෙන්න අනිවාර්යයෙන්ම වෘක්ෂයක් අවශ්‍යයි. රුකක් නැතුව ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතනම තියෙන ස්වභාව ධර්මයත් එක්ක තියෙන බැඳීම කවරක්ද යන්න. එතන ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අසුතු වෘක්ෂය පිට දුන්නා, සෙවන දුන්නා. එය තමයි පාදක කරගෙන බුද්ධ රාජ්‍යත්වයට පත්වන්නේ. ඒ නිසා සබා දහමට පිටුපාලා වර්තමානයේ යම් වැඩ සිදු වෙනවා නම් ඒවා හැකි තරම් අවම කර ගැනීමට නීති රීති සහ සම්ප්‍රදායන් අද අලුතෙන් එකට එකතු වෙලා තියෙනවා. හොඳයි. අපි හඳුන්නේ
අපිට ලිපිත් බොහොමයක් තියෙන ඔබවහන්සේගෙන් ප්‍රශ්න විමසලා යොපු. ඒ අතර අපි හඳුනේ ගාල්ලින් මදනායක මහතා දුරකථනයෙන් සම්බන්ධයෙන් ඉන්න මේ වෙලාවේ ධර්මනිෂේ වැඩසටහනත් එක්ක. මදනායක මහතා, ඔබතුමාට අවස්ථාව තිබෙනවා ඔබතුමාගේ අදහස ගැටළු ඉදිරිපත් කරන්නට මේ වෙලාවේ. නෑ නෑ හඳුනේ, මේ මම පෞද්ගලිකවම මේ හිතාත්ම යාළුවෙක්ගේ මලගෙදරකට සහභාගී වුණා කාමිනේ. එහිදී මහා සංඝරත්නය වැඩමවලා අනිත් වචන උටට යථාධර්මය දේශනා කරලි වලලා ඉතාමත් මොහොතින් මේ පහන් සුදුර කටේ ඉඳි කරලා මේ ඒක කනත්තට අරගෙන ගියා නෑ කාමිනේ. නමුත් නෑ කාමිනේ, එහිදී හරියට සිද්ධ වුණා. නමුත් මේ රජයෙන් කරන මේ අවමංගල උත්සවයක් නමුදුතුව නායක හඳුරන්නේ ඒ කාත් කවරුවත් නැති කෙනෙක් මේ ස්ථිරතාවලකදී නැති වෙලා එයාගේ ඒ අවමගුල සිදුවුණේ නායක හඳුරන්නේ ඇත්තටම හතර දිනෙකින් තමයි. කියන මාශාලාවේ දෙන්නයි කනත්තු දෙන්නයි තමයි අර ගෙනල්ලා නිකන් අර බල්ලෙක් බලලෙක් වගේ නායක හඳුරන්නේ. කිසිම පහන්සු කූලයක් නිකුත් නෑ. මං පොඩ්ඩ විමසලා බලනකොට මේ හරි දුකක් ඇතුණා නායක හඳුරන්නේ. නමුත් මේ ඒ වගේ දේකටදී අර දැන් අපේ ගමේ දේ සිද්ධ වෙන දේ වගේ දේක අතර ලොකු වෙනසක් තියෙනවනේ නෑ කාන්තිනේ. දැන් අපි ඒකට නායක හඳුරන්නේ නායක හඳුරු ලොවක් දකිනවා අපිට මේ ධර්මයේ දේශනා කළා. නායක හඳුරු දකින්නක හොඳ කියන එක තමයි මතන පැහැදිලි කරගන්න නායක හඳුරන්නේ. හොඳයි මදනායක මහතා, අපි හඳුනේ ගාල්ලේ මදනායක මහතාට කොහොමද අපි පිළිතුරක් ලබා දෙන්නේ? අපේ නගර සභා එහෙම නැත්නම් ප්‍රාදේශ සභා නැත්නම් රෝහල සම්බන්ධ වෙලා අර කියනෝ වගේ අයිතිකරුවෙක් ඉදිරිපත් නොවන, නෑදෑ හිතවතෙක් ඉදිරිපත් නොවන මනමිනි පොලිසියේ ඒ නීති රීති කටයුතු වලින් අනතුරුව සුසානයක භූමදාන කටයුතු කරනවා. ඉතින් එහිදී දැන් සෑම රෝහලක්ම සමීපයේ විහාරස්ථානයක් හෝ රෝහල් කටයුතු සඳහා විහාරස්ථානයක් මදනායක මැතිතුමනි මේ සුවිශේෂීකොට තිබෙනවා. අර අපට අනිවාර්යෙන් මෙතන බෞද්ධ පින්වතෙක් නම් ඒ අනිවාර්යෙන්ම එක නමක් හෝ වඩම්මල පාංශු කුල දීමේ කටයුත්ත නියත වශයෙන්ම සිද්ධ වෙන්නට ඇති. ඒක පාංශුකූලය දෙන ඒ කියන්නේ මලමිනිය තියෙන තැනට ආවේ නැතුණාට අනිවාර්යෙන් ඒ රෝහලේදී හෝ ස්ථානයේදී වෙන්නට ඕනේ. එහෙමම ඒක කරනවාමයි පල්ලියේ ඒක ඒ කෙනාගේ ආගමික පිළිගැනීමට අනුව රෝහල් කාර්ය ඒ කමිටු මගින් අනිවාර්යෙන්ම එවැනි කටයුත්තක් කරනවාමයි. යම් හේකින් එය සිදු නොවී ඇතිනම් ඒ පිළිබඳව මං හිතන්නේ ඉතාමත්ම අපි සැලකිලිමත් වෙන්නට ඕනේ, ගැන හොයලා බලන්නට ඕනේ ඒ කෙසේද සිදු වෙන්නට ඇත්තේ කියලා. එහෙම ඔබතුමා දන්නවා නම් අනිවාර්යෙන් මෙහෙම වුණා කියලා අපි ඒ පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. අපි හොයලත් බලන්නම් අනිවාර්යෙන් ඒ පාංශු කුලාදී කටයුත්තක් සිද්ධ කරනවාමයි. ඉතින් ඒ මෙහෙම ඉතින් අර පොදුවේ පිරිසක් ඉන්න තැනක වගේ සිදු කරන්නේ. නමුත් අර ගෞරව කටයුතු ඒවා අඩුවක් කරන්නේ ඒ අවසාන කෙනාට. හොඳයි, අපි හඳුන්නේ අපේ බසේ රසේ කියනවනේ අපේ මේ කවියත් අපි මේ බන්දුල විජේවීර මහතා ඉතාමත්ම ප්‍රහර්ෂාවට පත් වෙලා තිනවා. අපේ හාමුදුරුව මේ පසුගිය දිනකද උන්වහන්සේ මේ අපේ හාමුදුරුව බන්දුල විජේවීර මහතාගේ කවි පන්තියක් අගය කිරීම සහ ඒ පිළිබඳ උන්වහන්සේ ගායනා කර පෙන්වීම පිළිබඳ ඔහු ඉතාමත්ම සතුටට පත්වන බවත් මෙහි සඳහන් කරලා තිනවා. අපේ හාමුදුරනේ දේශ බස රස වෙනුවෙන් කවියෙකුගේ යුගකාරක මෙහෙවර ඒ ජාතිය අවදි කිරීම කියලත් ඔහු සඳහන් කළා. ඔහු අපේ හඳුන්නේ මේ සතියවල තියෙන කවිය තාලෙට කියන්නට බැරි නිසා මා මේ තියෙන පදට කියන්න අපේ හඳුරෝ මේක ඔබට රසවත් ඉදිරිපත් කරාවි. බොදු ලේබල් පැලඳ බොරුවට නලල් තලේ පුදතටු පුදා අයදිති සැබ අදිසි බලේ තෙරුවන බල නොදැන වැටුන්නට පවිටු වලේ සැක නැත ටිකට් එක නිරයට පළමු පෙළේ කියලා අපි හඳුන්නේ මේවර කවිය බන්දුල විජේවීර මහතා අපේ ධර්ම නිශ්ශේ වැඩසටහනට එවලා තින්නේ. ඔහු ඉතාමත්ම ඒකෙන් ඔහු ධෛර්යමත් වුණු බව සඳහන් කළ දින ඔහුගේ කවියක් මෙහිදී අගය කිරීම පිළිබඳවත් ඔහු අපේ හඳුන්නේ සඳහන්. මේ කවි ඒ වගේම අපිට ඉදිරිපත් කරන පොතපත අපි ශක්ති ප්‍රමාණයෙන් අපේ පින්මතුන්ට ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ කොටසක් හෝ අරගෙන ඉදිරිපත් කරනවා. මොකද මේ සාහිත්‍යය විශේෂයෙන්ම සිව්පද මේ කවිය
ආරක්ෂා කර ගැනීමේ අපේ යුගකාරක ධර්ම බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මගේ තරුණ දුව පුතා ඔබ ඉවෙනු ලබන ලිපිලේඛන ඒ වගේම මෙවන් රචනා කාව්‍යමය නිසදැස් ඒ රචනාත් අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඔබට තවදුරටත් ලියන්න පෙළඹෙන්න ඉතින් ඔබගේ ඒ නිර්මාණයන් කෙරෙහි තිබෙන පටුත්වය මර්ධනය කර ගැනීමටත් අපේ වැඩසටහන අපි තෝතැන්නක් කර දෙනවා. ඉතින් ඒ අතර අපිට කෙනෙක් උත්සන්න කරලා අපේ විජයමෙත්තුමාල වගේ අය අපිට බොහොම හොඳ පෙළගැස්මක් ඒ කවි තුළ තියෙනවා. ඒ වගේම දැක්මකුත් තියෙනවා. ඒ වගේම තීව්‍රව දෙනු ලබන මේ ටොක්කක් තියෙනවා. ඒක හරි ලස්සනට පෙළගස්සනවා. ඉතින් මම අපේ ඒවට කැමතියි. හොඳයි. අපේ හැමදෙන්නේ තවත් අපිට ගැටලු කීපයක් කියවලා තිනවා. මේ වෙසක් සමය කියන්නේ අපේ හැමදෙන්නේ අර නිරත දිග මොසමින් ජල වාෂ්ප බුබුදාලීලා මනස නිකන් උද්දීපනයක් වෙනවා කියලා. ඒ නිසා බුද්ධත්වයේ වගේ සත්‍ය අවබෝධ කරගන්නට හැකියාව ඇති බව මේ කෝට්ටේ ප්‍රදේශයෙන් අපිට ගුණසේකර මහතා ලිපියක් යොමු කරලා තිනවා. ඔහු කියන්නේ අපේ හැමදෙන්නේ මේ වෙසක් සමයේ සිත දියුණු කරගන්න හොඳම කාලයක් කියලා. මේ වෙසක් මාසයේ මෙවැනි විශේෂත්වයක් තිබෙනවාද කියලා අපේ හැමදෙන්නේ ඔබවහන්සේගෙන් විමසා සිටින්නේ. වෙසක් මාසය තුල තිබෙන මට කියනට අමාරුයි. මේ භූවිද්‍යාත්මකව හෝ කාලගුණිකව හෝ ඒ පැත්තෙන් මොන වගේ සුවිශේෂී ලක්ෂණ තිබේද යන පිළිබඳව. නමුත් සාමාන්‍යයෙන් වෙසක් මාසය තුළ අපේ ලෝකයේ තුළ අරගත්තමත් ඒ වගේ ආසියාකරය තුළ අරගත්තමත් බොහෝ දේ අපට සුවිශේෂීව දැනෙන දේ තිබෙනවා. දැන් ගහක ගෙඩියක් වුණත් නේද මං හිතන්නේ මේ හොඳට පැහිච්ච ඉදිච්ච ඉදෙන සමය වෙන්නේ මේ සමය. අවුරුදු සමයේදීත් වඩා මේ සමය තමයි මේ. දැන් අපි වෙසක් පෙරහැරක් නරඹන්න ගියාමත් අඹ ගෙඩියක් කන හුරුවක් පුරුද්දක් තියෙනවා. වෙසක් සමයේ බක්නාසය කියන්නේ මල් සමයේ නම් මේ පළ සමය වගේ. සමය වගේ වෙනවා. ඉතින් ඕක පොසොන් වෙනකොට තවදුරටත් පවතිනවා. එතකොට ඒ වගේ ගහකොළෙහි ස්වභාව ධර්මයේහි යම් වෙනසක් ඇති වෙනවා. හැබැයි මීට වඩා තිබෙන මේ අධ්‍යාත්ම පුබුදුව. අධ්‍යාත්ම පුබුදුව මේ සමයේහි අතිශයම බලවත්. අපි හඳුන්නේ මොහොත සඳහන් කරනවා මේ භෞතික පුබුදු වගේම අධ්‍යාත්මික පුබුදුකුත් මේ සමයේදී මේ පරිසර සාධක හේතු වෙනවා නේද කියලා. ඔව්, ඒ පරිසර සාධක හේතු පාදක වෙනවා. එකක් තමයි දැන් අපට විවේකයක් තිබෙනවා. දැන් අපි බක්මහේ ඒ විවේකය තවමත් අපි අරගෙන තිබෙන්නේ. ඒතර මේ කටයුතුලින් පස්සේ තමයි අපි නැවත මේ මාස් ඒ ගොවිතැන්පත් කටයුතු වලට අපි යමු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අධ්‍යාත්මය තුල ඒ කියන්නේ කායික මානසික සම්වර්ධනය ඇති කර ගැනීමට රුකුල් දෙන ස්වභාවයෙන්ම මිනිසයා එතෙන්ට යොමු කරලා ඒ මිනිසයා තුල ප්‍රබෝධාත්මක ප්‍රතිචාර නිර්මාණය වන සමය. ඒ කියන්නේ පවුලකටම හිතෙනවා නම් සිල් ගන්න ඕනි කියලා. ඒ මේ සමයේ කවදාවත් තව සිල් නොගත් අය ජීවිතේ පළවෙනි වතාවට සිල් අරන් තියෙන වෙසක් පොයේකට. ඉතින් එවැනි මේ හුරුවක් පරිසරය තුළින් ලබා දෙනවා. අපි නිතින්ම දැහැමියාවීම වැඩ කරන්නට ඕනේ කියන තැනට මිනිස්සයා පොළඹවනවා. ඉතින් මම හිතනවා ඒක ආගම් ජාති කුලමල පාක්ෂ පාට මේ වෙසක් සිරිය සැබෑ අසිරිය අපිට අත්දකින්නට ධර්ම නිශ්ශේ පාරකයක් දෙනවා අද වැඩසටහනේ. අපි හැමදෙන්නේ පොළොන්නරුවෙන් ස්වර්ණපාල මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ. ස්වර්ණපාල මහතා ඔබතුමාට අවස්ථාව තිබෙන ඔබතුමාගේ අදහස ගැටළු ඉදිරිපත් කරන්නට ධර්ම නිශ්ශේ වැඩසටහනට. ස්වර්ණපාල මහතා සම්බන්ධ වෙන්නේ අපිට එක්ක. ඔව්, අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සීමන්ත ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගෙන් මම එක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මොකද ඔබ වහන්සේගෙන් මම එක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මොකද අපි ගමේ පන්සලට අපි දානේ අරගෙන යනවා, බොහොම පිළිතුරු විසින් දානේ අරගෙන යනවා. හොඳට
යන හැම දෙයකින්ම විරුද්ධ දානය අරයි යනවා. අරන් ගියාම ඒ ගමේ ධනපල මහතා, අපි හන්දට මේ වෙසක් මාසයේ මැයි මාසයේ තියෙන විශේෂත්වය ඔබ වහන්සේ කතා කරමින් හිටි, අපිට තවත් මේ විශේෂතා දකින්නට තිබේද? අපි හඳුනේ අධ්‍යාත්ම සම්මර්ධනය, අධ්‍යාත්ම පුබුදුව පිළිබඳව අපි හිතලා බලනකොට මං කිව්වා මේ පරිසර සාධක එකක් අපිට බලපාන. ඊළඟට මිනිසුන් විසින්ම පෙළඹවීම, දැන් ජනතාව හැටියට බලන පොඩි සිතක පවා අනුන්ට යමක් කරන්න, හොඳ යමක් කරන්න හිතන සමයේනේ පොඩි සිතක පවා. දැන් මේ පා දැන් දරුවන්ට එහෙම දන්සැල කරන්න අර හිතුමතේට අමාරුයි. මොකද ඒ ආරක්ෂාව, පිරිසිදුකම ඒ විතර වැදගත්. හැබැයි ඒකෙන් දරුවන් නොකටලී කරන්නේ අර වැඩිහිටි ප්‍රජාව ක්‍රමවත්ව කරන වැඩසටහනක ඒගොල්ලෝ ඒව පිළියෙල කරන්න, අවශ්‍යයෙන් පිගංකෝප ටික හරි හොදන්න, ඒ ලන්ච් ෂීට් ටික එකට එකතු කරන්න, මේ පෙළගස්සන්න, හදලා තියෙන දේ පරිත්‍යාග කිරීම සඳහා බන්දේසි මත තබාගෙන ගිහිල්ලා පිළිගන්වන්න, මේ විදිහට අන්‍යාටම සේවයක් කරන්නට හුරු කරන සමය. ඒ තුළ චමික මෙත්තුමනේ අපේ පුරුෂාර්ථ වර්ධනයක් තිබෙනවා මේ වෙසක් එකේ. වෙසක් තුළ ඒ අධ්‍යාත්ම සම්වර්ධනයට අවශ්‍ය කරන දේ තමයි පුරුෂාර්ථ කියන එක. එතකොට මේ පුරුෂාර්ථ තුළ දැන් බුදුරජාණන් වහන්සේ පුරුෂාර්ථ කීපයක් ඉදිරිපත් කරනවා. දැන් එක තැනක කියනවා, උන්වහන්සේ දේශනා කරනවා, බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති, සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති, දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති, ඒ වගේම තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති, මේ ආදී වශයෙන් පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. මේ තමයි අපේ පුරුෂාර්ථ. දැන් බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනු ලබන්නේ කුමක් සඳහාද? අපි සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති, දන්තෝෂෝ භගවා දමතාය ධම්මං දේශේති. මේ අපේ සිත් තුළ යම් දමනයක් ඇති කර ගැනීම මේ ධර්මයෙන් අපේක්ෂා කරන දේ. ඒතර මේ දමනය පුංචි කාලේ ඉඳලා හුරු කරවන්න විසක් එක ප්‍රායෝගික කරන බොහොම සරලව කිව්වොත් චාමික මහත්මයා, හික්මුණුකම දැමුණුකමත් එක්ක විශේෂයෙන්ම හැදුණුකම බලන සමය, හැදුණුකම ප්‍රතාපවත් කරන ප්‍රචලිත කරන සමය. මේ කාලේ හැදුණුම් පට බලන්නේ නැහැ, හැදුණුකමයි බලන්නේ. අන්නේ හැදුණුකම හැම තැනකම තිබෙන්න ඕනේ. දන්සලේ, තොරණේ මේව බලන්න යන අය තුළ, සංවිධානය කරන අය තුළ හැදුණුකම අන්නේ ඒ තුළ අධ්‍යාත්ම ගමනකට යන වෙසක්ක උපකාරී වෙනවා. හොඳයි. අපි හැමදෙරෝ කියන වගේ හැඳුනුම් පත බලන සමයක් නෙවෙයි මේ, හැදුණුකම බලන සමයක්. අපි හැමදෙන්නේ ස්වර්ණපාල මහතා පොළොන්නරුවේ සිට නැවත දුරකථනයේ සම්බන්ධයෙන් ඉන්නවා. ස්වර්ණපාල මහතා, ඔබතුමාගේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය අඩු කරලා අපිට අපිත් එක්ක සම්බන්ධ වුණා. තින් ඔබතුමාගේ ගැටළු අපිට පැහැදිලිව ශ්‍රවණය කරන්න හැකියාව ලැබේවි. ඔබතුමාගේ ගැටළු මේ වෙලාව ඉදිරිපත් කරන්නට පුළුවන් ධර්ම විශ්ව වැඩසටහනට පන්සලක නම. ඔව්. ස්වර්ණපාල මහතා සම්බන්ධ වෙන්නේ අපිත් එක්ක මේ වෙලාවේ? මට එක කරුණක් දැනගන්න, අපේ ගමේ පන්සලේ හාමුදුරන්ට අපි බොහොම බොහොම ආසාවෙන් බොහොම ගෞරවයෙන් අපි දාන ටික පිළිගෙන යනවා. ඒ ගියාම අපිට අපි ඒ ස්වාමීන් වහන්සේ අපිට කියනවා මේ ඔගොල්ලෝ දානය ගෙනාවට ඔගොල්ලෝ බුද්ධ පූජාව තියලා යන්න, මම දානෙ ගන්නෙ නෑ මේ එහෙම කියනවා අපිට. අපි ඒකට කලකිරලා බොහොම අමාරුවෙන් එන්නේ. ඉතින් ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධව දැනගන්න ඕනේ. ඒ කියන්නේ උන්වහන්සේ දානෙ බලඳන්නේ නැද්ද? එහෙමද? ඔව්. ඔව්. ඔතන දුර්ගදෙන් සම්බන්ධයෙන් ඉන්නව නේද තාම? ඔව්. ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ කොහමද දානෙ වළඳව නැද්ද කියන එක. ඉතින් කියනවා මේ මම ඔයගොල්ලන්ගේ දානෙ පිළිගන්නේ නැහැ, ඔයගොල්ලෝ දානෙ තියලා යන්න, බුද්ධ පූජාව තියලා යන්න කියලා, පූජාව තියලා යන්න කියලා අපිට එහෙම කියනවා. හොඳයි සමහර මාදා අපි හඳුන්නේ කොහොමද? ඕකේ ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් එකක් තමයි ස්වාමින් වහන්සේ නමකට එහෙම කියන්න බෑ.
එහෙම කියනව නම් මහන කමනේ. මට ඔයාගේ ඔබ ඔයගොල්ලන්ගේ දානිය ඕන්නේ නැහැ. මට අපි තුමු ඉස්කෝලේ පත්වීමෙන් මං වළඳලා ඉන්නා. නේද? එහෙම නැත්තම් මං වෙන ක්‍රමයකින් දානි සපය ගන්නම් කියලා වගේ එහෙම ස්වාමින් වහන්සේ නමකට කියන්න බෑ. හාමුදුරු නමක් කියන්නේ පරපටිබද්ධාමි ජීවිකාති. අනිවාර්යයෙන්ම අනුන්ගෙන්ම යැපෙන කෙනෙක්. දැන් ලෝකේ දැන් අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලා ඉන්නවා, මහාචාර්ය ස්වාමින් වහන්සේලා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වාමින් වහන්සේලා, උපකුලපති ස්වාමින් වහන්සේලා. උන්වහන්සේලා මාසික වේතනයක් හැටියට ප්‍රත්‍යපහසුකමක් හැටියට උන්වහන්සේලාට හම්බ වෙනවා ලක්ෂ එකමාරක් විතර පඩියක්. හැබැයි උන්වහන්සේ දානීයට වඩිනවා, දන් පිළිගන්නවා. ඒක කරන්න ඕනි. එතකොට ස්වාමින් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරලා මට පොල්වත්තක් තියෙනවා, නැත්නම් මට මේ ආදායම ඇති, මම නුඹලගේ දේවල් මට කන්නේ නැහැ කියලා එහෙම පොදුවේ ඉදිරිපත් කිරීමක් කරන්න බෑ. හැබැයි උන්වහන්සේ වෙන කොයින් හරි ඒ පොදු ජනතාවගෙන් යැපෙනවා ඇති. ඒක එකක්. එතකොට ඒ උන්වහන්සේලා එහෙම ඉදිරිපත් කරනවා නම් යම් අමනාපයක් තියෙනවා. අමනාපයක් එක්කෝ වහදාලා දෙයි කියන බය. දැන් ඔය පොළොන්නරු පැත්ත නම් පොළොන්නරු පැත්තම අපිට මතකයි. අර බොහොම ලස්සනට අමද්දේප ව්‍යාපාර සඳහා කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක් හිල් දානෙට වහ දීලා අපවත් කරා. දැන් එතකොට ස්වාමීන් වහන්සේට යම් පෙර තියෙනව නම් මොකක් හරි මිනිස්සු බයින චෝදනා කරන නිකන් තියෙනවා නම් මේ ඉන්න දෙන්නේ නැහැ කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේකට ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තියෙනවා. දැන් අපේ සංඝ පරම්පරා තමයි සීගිරි නේද ඒ කටයුතු කරපු මේ කුමාරවරුන්ට අපච්චි මැරීම පාදක කොටගෙන කාශ්‍යපයන්ලට පාත්‍රය අනිත් පැත්ත හැරෙව්වා. ශ්‍රී සීතාවක රාජසිංහලට එහෙම නැත්නම් මේ රටේ හිටපු ඇතැම් රජ දරුවරුන්ට ඒ වගේ මේ පාත්‍රය අනිත් පැත්තට හැරෙව්වා. දම් පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කරා. එහෙම හැකියාව ස්වාමීන් වහන්සේට තියෙනවා. හැබැයි ඇයි ස්වාමීන් වහන්සේ එතන පෙළඹුණේ කියන එක අපි හොයන්න ඕනේ. එතකොට ඒ දායකකාරකාදීන්ගේ දායකයෝ බොහොම සද්ධාවෙන් හරි ඕක අරන් යන්න පුළුවන්. හැබැයි අරන් ගියාට හාමුදුරුවන් කෙරෙහි දානීය කෑම මත නෙමෙයි, හාමුදුරුවන් කෙරෙහි දක්වන ආදරය කොහොමද? ආහාරයට ආදරය කරන්න වැඩක් නෑ නේද? ඔය කෑම ටිකට බොහොම ආදරයෙන් සද්ධාවෙන් පැම්පෙලාගෙන අරන් යනවා. හැබැයි අතන අර මිනිස්සයාට ඒ පවතින දෙන්නේ නැත්තම් දැන් මේ සිද්ධියේදී එහෙම නැතුව තියෙ පින්වතු. ඒ ස්වාමීන් වහන්සේට පරිභව කරනවා නම්, අඩුපාඩු කියනවා නම්, හොඳක් දකින්නේ නැත්තම් මිනිස්සු ස්වාමීන් වහන්සේ කලකිරෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කියනවා උඹලගේ කෑම එපා. මහලුකුට ඕක නම් ලොකු දෙයි. මේ ඕක ඕන්නේ පින්නපාත වෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙම නැත්තම් සරලව වෙන ක්‍රමයකින් උන්වහන්සේ දානෙට සරල උයාගෙන කනවා මොන හරි. ඒක ලාභයි. දැන් ඕක එන්නේ ඉන්න තැනේ ඒකයි තියෙන්නේ. දැන් හැම මාසෙකම දානෙ ගේන්න පුළුවන්. එක දවසක් බුද්ධ පූජාව තියෙන බැරි වුණොත්, පින් ටික දෙන්න බැරි වුණොත් ඒකට මෙනෙමෙන යන්නේ. එදී ඕක කනවට වැඩි හොඳයි කියලා හාමුදුරු හිතනවා එදී. අනේ මේ ඕක තියාගන්නල. එහෙම හාමුදුරු කියන්නේ මේ නිකම්ම මේ පංචම කුලයේ උන් ටිකක් නෙමෙයි. අය නෙමෙයි. අර වේන නීසාද රතකාර පුක්කුස චණ්ඩාල කියලා එහෙම අය නෙමෙයි. මගේ ගම්වල පින්තු එක දැනගන්න ඕනේ. එහෙම අය නෙමෙයි. පෞරුෂයක් තියෙනවා. මේක මොන හරි පර්චසයක් හරි අතහැරලා දාලා ආපු මිනිස්සු සුදුරෙද්දක් දාලා අපි පිළිගන්නවා. ඉතින් ඒක පැත්තක් තියෙනවා අපේ මෙන්තුමන්ල. ඒක අපි තීරුම් ගන්නට ඕනේ. හාමුදුරුවෝ නිකම්ම පුලන්නෙක් යාචකයෙක් නෙමෙයි. එතකොට උන්වහන්සේටත් ආත්ම අභිමානයක් ආත්මගරුත්වයක් තියෙනවා. ඒ ආත්මගරුත්වය රැකෙනවා නම් උන්වහන්සේකට කැමති. එතකොට ඒ පෞරුෂය රැක ගන්නත් අපේ බුදුදහමේ කාරණා ප්‍රතිපාදන සම්පාදනය වෙලා තියෙනවා. හැබැයි මම අර කිව්වේ සැබෑ භික්ෂුව අන්‍යයන්ගෙන්ම යැපිය යුතුයි. චමිකමෙත් උනේ. ඒක වෙනස් වෙන්න බෑ. ඊළඟ කාරණාව තමයි අපි දුමු ස්වාමින් වහන්සේ මොකක් හරි නිකන් අධිකාරි බලයක් තියාගෙන ඉන්නවනම් තමන් මොකක් හරි අඩුපාඩු සහිතයක් කරනවා නම් අපි හිතමු මොන අඩුපාඩුවක් උන්වහන්සේගේ චරිතේ තියෙනවා. ඒක අහුවෙනවට වැඩි මිනිස්සු තියාගන්න තියෙන පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු පවුල් පන්සල් වෙලා වගේ සමහරක් අපි හිතමු චරිතයක් තියෙනවනම් ඒවා සමාජගත වෙනවට අකමැති වෙන්නත් පුළුවන්. ඒ තුල මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඉන්නවා. දැන් සමහරක් තැන්වල කියනවා ආවස හතරින් පස්සේ ඉන්නවා. ඒ ආවස හතරින් පස්සේ ඉන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ.
මොකරවිට පිළිලක් ඇති. අන්න ඒ වගේ දෝෂ තියෙනවා නම් එවැනි චරිතකුත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් එහෙම තියෙනවා නම් එකක් අපිට හරියට පන්සල සහ ස්වාමින් වහන්සේ ගැන පෞද්ගලිකව ලියලා එවන්න. අනිත් පසෙන් ඒ පන්සල් පරම්පරාවේ නිකායේ සොයලා අනිවාර්යම නිකායේ මහානායක හම්දුරවන්ට ලේකම් අධිකාරී හම්දුරව දැනුවත් කරන්න මේ ස්වාමින් වහන්සේ මෙහිමයි කියලා. මොකද අපි බොහොම එකක් මනුෂ්‍යත්වයෙන් දකින්න ඕනේ, කාරුණිකව දකින්න ඕනේ. දැන් මාසෙට අවුරුද්දට 12 වතාවක් පින්වතියක් දන් අරන්ගෙන යනවනම් අපි ටිකක් ඒකට ආවිනික වෙන්න. මම කියන්නේ දානේ නැතත් කමන්නේ බුද්ධ පූජාව ගෙනල්ලා පූජ කරලා යන්න. ඕක අමුතුවෙන් පින් අපි දානේ පූජ කරනකොටම පින් සිද්ධ වෙලා ඉවරයි. ආපහු සංඝයා වහන්සේ කෙනෙක් කිච්චිතම් පච්චිතම් කියලා මේ ත්‍රිතුලතර තිලක සකලඥේ පාරගතව හිත කියලා මේ එහෙම කියන්න ඕන නෑ. ආමුදුරුවන්ට දානේ පූජා කරලා යන්න. ඒ තුල පාරිශුද්ධයි. තමන්ගේ පින ලැබෙනවා. අපි මෙතුනේ වේලාම ආත්මේ වේලාම වමුණුතුම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට දන් දෙන්න කියලා කිසිදු සිල්වතෙක් ගුණවතෙක් කිරියේ නෑ. උන්වහන්සේ පැන් කෙන්ඩියක් අතට අරගෙන ඉවරලා පැන් ටික වක් කරනවා. මාගේ දානීය පිළිගැනීම සුදුසු සිල්වතෙක් ඉන්නවනම් මේ පැන් ටික බිමට වැටේවා කියලා. එක පැන් බින්දුවක් බිමට වැටෙන්නේ නැහැ. වේලාම ආත්මේදී. ඊට පස්සේ උන්වහන්සේ පැන් කෙන්ඩිය අරගෙන පැන් ටික බිමට වක් කරනවා. මේ දානීය මට පූජා කිරීමට සිල්වතු නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ඉන්න දුස්සීලේකට හරි දෙන්නට තරම් මම පින්වන්ත නම් මම සීලවන්ත නම් පැන් ටික බිමට හැලේවා කියලා පැන් ටික බිම වැටෙනවා. එතකොට ලබන්නා තුල පමණක් නෙමෙයි, ওই වාක්‍ය තුල නෙමෙයි, ඔබ දෙනු ලබන කෙනා තුල තියෙන ඕනේ ලොකු ගුණයක්. ලොකු ගුණයක්. නිකන් තිරිසන්නු වගේ ඇවිල්ලා, තිරිසන් මිනිස්සු වගේ, සත්තු වගේ ඇවිල්ලා කෑම ටිකක් දීලා මේ පින් ගන්න කියලා වට වැඩක් නැහැ. අප තමන් තුල අධ්‍යාත්ම සංවර්ධනයක් තියෙන්න ඕනේ. තමන් ඒ පරිත්‍යාගයේ අත්හරින්න හුරු වෙලා තියෙන්න ඕනේ. දැන් අද සැබෑවටම කණ්ඩ ලැජ්ජයි සාමික මෙතුමනි සමරක් කළාට. මිනිස්සු හිතන දේවල් වලට. දැන් මම නම් 99%ක්ම මේ මුදල් දීලා කඩෙන් ආහාර වේලක් කරන් යපෙන්නේ. මේ මිනිස්සු තුල ඉඳීම තුල මේ පොඩ්ඩේ හිමෙහි වෙච්ච ගමන් අසනීපයක් වෙලා සතපීලා හිටියොත් ඉවරයි බෙන් බයිනෝ. අහයි ඒක තමයි ස්වභාවය. ඒ නිසා අපේ මහත්තුරුත් මේ පින් ටික ඔබට ලැබෙනවා. ඔබේ හාමුදුරු ඔහොම හරි පුලුටක් හැටියට ඉන්න එක ගැන ගරු කරන්න අපේ මහත්තයෝ. ඔය සිවුර දාගෙන ඔහොම ඉන්න එක ගැන ගරු කරන්න. ගම්දන ආරක්ෂා කරගෙන. ඔය ත්‍රස්තවාදී ඌව තියෙන කාලේ ඔය මිනි පපුවා තුවක්කුව කරේ ඉල්ලගෙන බයික් එකේ නැගලා ඔය මගේ හාමුදුරු තමයි පොළොන්නරුව රැක්කේ. ඔය ගම්බිම් රැක්කේ. ඔය මිනිස්සයා මොකක්ව පන්සිරුත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ උනාට සිවුර තියාගෙන මේක ඉන්නවා. අපි මේක ගරු කරමු. ඔබේ දරුවෙක් ශාසනයට දෙන්න අපේ මැත්තුමනි. ඔය දන් ටික සද්දා ඔය කෑම ගැන අපි දන්නවා. ඉතින් ඒ නිසා අමුතු කතන්දරයක් නෑ. කරුණාකර ඔබ කලකිරෙන්න එපා. සිත හදාගන්න. හැබැයි පුලුටක් හරි ඉන්න ඇත්තෝ ආරක්ෂා කරගන්න බලන්න. හැබැයි වඩාත්ම මේක ශාසන පරිහානියකට හේතු වෙන කාරණා තියෙනවනම් ඔయిత එහා ගියේ අපේ නිකායන් එක කතා කරන්න ත අපි හරි ඒවට ඉදිරිපත් වෙන්න. හැබැයි මම බොහොම ආශාවෙන් මම දකින්නේ ඔබ පින් කියලා මේ වචනෙන් දෙන එක නෙමෙයි, ඔබ හිතේ ඔබේ පිනෙන් ඕන දුස්සිරකට හරි මේක තියලා ඒ යුතුයකම ඉටු කරලා යන්න. ඔබට ලැබෙන පිනේ කිසිම අඩුවක් නැහැ. හොඳයි. දෙනවා නම් දම්පින් දෙනවා මේ, දෙනවා නම් තම සිත දෙනවා මේ කියලා අපේ කවි වලත් සඳහන් වෙනවා. අපි හැමෝටම මේ වෙලාවේ සියම ලාණ්ඩුවෙන් චමින්ද මහතා දුරකතනෙ සම්බන්ධ වෙලා ඉන්නවා. චමින්ද මහතා ඔබතුමාට අවස්ථාව තිබුණා ඔබතුමාගේ අදහස ගැටළු ඉදිරිපත් කරන්නට. ඊරුවන් සරයි ගරු ස්වාමීන් වහන්සේ, මට ඇත්තටම මම සියම ලාණ්ඩුවෙන් කතා කරන්නේ. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ, දැන් මේ අපේ බෞද්ධයන් හැටියට පන්සිල් පද පහ තියෙනවානේ ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පන්සිල් පද පහක් තියෙනවා. ගිහි වැඩි ආරක්ෂා කරන්න ඕන. ඒක ස්වාමීන් වහන්සේ අපි මේ පන්සිල් අපි සමාදන් වුණාට ඒක ඇත්තටම අවංකවම ආරක්ෂා කරන්න ඇති ගොඩාක් බෞද්ධ තමයි ඉන්නේ. ඉතින් මේ උතුම් වූ වෙසක් තෙමගුල සීකර මේ මොහොතේ අපි ආමිසයට විතරයි සෑහෙන දෙනෙක් යොමු වෙලා ඉන්නේ. ප්‍රතිපත්තියට යොමු වෙන්නේ නැති ගොඩාක් දෙනෙක් ඉන්න. ඒ කියන්නේ අපි වෙසක් තියෙන්නේ බලන්න කියන අදහසින් තමයි හැමදේම කරන්නේ. ඒ කියන්නේ අපි හැම මාධ්‍ය ආයතනයක්ම වගේ උත්සාහ ගන්නවා මේ ධාතුන් වහන්සේලා මේ ප්‍රදර්ශනය කරන්න. අපි ඇත්තටම ධාතුන් වහන්සේලා බැලීමෙන් පමණක් අපිට මේ ප්‍රතිපත්ති වලට යන්න බෑ. අපි අවංකවම ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ පංචිල් පද පහ අවංකවම ආරක්ෂා කරන මිනිසුන් හැටියට, බෞද්ධයන් හැටියට මේ දෙමඟුල මේවා කරන්න ඕනේ. ඒ නිසා වහන්සේගෙන් ඇත්තනම බෞද්ධයන්ට මෙන්න මේක ආරක්ෂා කරන්නේ කොහොමද, මේ අවංකවම අපි පන්සිල් පද පහ ආරක්ෂා කරොත් තමයි අපේ සසර කෙටි කරගන්න පුළුවන්
ඒ සඳහා උපදෙස්ටියක් ඉතාම කරුණාලින් ඉල්ලා සිටි. චමින්ද මේ සියමලාණ්ඩුව ප්‍රදේශයේ අපි මොනරාගල අම්පාර අතර ඔබ ඉතා වටිනා අද ප්‍රශ්නයක් ගැටලුවක් වගේ ඔබේ අදහසුත් එක්ක එකට එකතු කරන්නේ. චමින්ද බොම සරලව කියනවනම් මේ පන්සිල් සුරකීම තමයි අපි මේ මූලිකම අඩිතාලම. එතකොට අපි නීති පංචශීලය ආරක්ෂා කරනවා. දැන් ඔතන ප්‍රශ්න තුනක් තියෙනවා චමින්ද. එකක් තමයි ඔබ කියනවා මේ නිර්වාණ මඟට එහෙම නැත්නම් ධර්මාවබෝධයට මේ පංචශීලය පාදක කරනවා. පංචශීලය අඩිතාලමක්. පංචශීලය බොහොම ශක්තිමත් දෙයක්. හැබැයි පංචශීල් රැකලා රහත් වෙන්න බෑ. රහත් වෙන්න තව වැඩි විශාල වැඩි පිටිවිලක් තියෙනවා. චමින්ද බුදුහාමුදුරන්ගේ දවසම සමහරක් ඇත්තෝ හිතාගෙන හිටියා පන්සිල් දෙකල රහත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා උන්වහන්සේ මතය ප්‍රතික්ෂේප කළා. පන්සිල් රකින්න හැබැයි ඊට වඩා තව දේවල් කරන්න දිනවා. ඒකත් එක්ක උන්වහන්සේ දේශනා කරනවා පන්සිල් දැකීමෙන් තුල මිනිස්සු රහත් වෙනවා නම් උපදින සියලුම අතදරුවෝ රහතන් වහන්සේලාය කියලා. සියලු මතදරුව රහතන් වහන්සේලා කියලා. ඒකේ නතදරුවාගෙන් පන්සිල් එකක් අච්චාමික කැඩෙන්නේ. ඒතර ඒකෙන් අදහස් කළේ මොකද්ද බුදුරජාණන් වහන්සේ? ඔබ අනිකුත් පුරුෂාර්ථවලට අරගෙන ඉන්න. දැන් වෙසක් එක චමින්ද කියන වගේ ඉතාම වැදගත් දෙයක්. මේක බොහෝ දෙනෙක්ගේ අදහස බලන්න තියෙන එකක් කියලා. අපි කියන්නේ වෙසක් බලන්න යනවා. ඒ නිසා තමයි අප මතයක් ගොඩනගලා ධර්ම නිශ්චය කණ්ඩායම හැටියට අපි ඊටම සතුටටපත් වෙනවා. වෙසක් පොහොය දිනේ අද වෙනකොට පන්සල තුල පමණක් දන්සල දෙන්න තොරණ ලයිට් නොදායි තියෙන්න එළිය කූඩු ලයිට් නොදා පළවෙනි දිනේ ප්‍රදර්ශනේ නොකරන තැනට රට ඇවිල්ලා තියෙනවා. ඒක තවදුරටත් තීව්‍ර වෙන්නට ඕනේ. කවුරු හරි පළවෙනි වෙසක් දිනේ එහෙම බලාගෙන ඉන්නවා නම් ලයිට් ටික දාන්න තමන්ගේ කූඩුවේ පන්සලේ හදන එක කරගන්න. පාරේ තොරණේ එක වහම නවත්තන්න. මේ දිනේ තියෙන ප්‍රතිපත්තියට මේක තියෙන ගමේ පන්සලට ඒ වගේම ගම්මුන් හැටියට ඔබ ඉන්නවනම් ඔය තියෙන අර මොකද්ද අර බට්ටා ගමට වැඩ්ඩා කියලා ලොක්කා ඒවයි නැගල ඉවර වෙලා ට්‍රැක්ටරේ අත්ට්‍රැක්ටරේ ඔය තියෙන ලොරි කබල් වල එල්ලිලා එන්න නගරෙට වහම නවතින්න පහුවෙන්ද එන්න පළමු දවසේ තමන්ගේ ගමේ පන්සලට යන්න මල් දන්සලක් දෙන්න තෙල් දන්සලක් දෙන්න පොල් තෙල් ටික හඳුන් කුරු දන්සලක් දෙන්න එතන මොනහරි කනබොන දෙයක් පරිත්‍යාග කරන් ඒ එන පිරිෂ්ඨ ත්‍යාගයක් ලබලා දෙන්න පැලයක් ලබලා දෙන්න රෝපණය කරන් දහම් පොතක් පතක් දෙන්න බුද්ධ ප්‍රතිමාවක් පූජා කරන් තමන්ගේ ගමේ පන්සල ගමේ දායක කාරකාදීන්ට ශක්තියක් දෙන්න ඔබ ඔක්කොම සියල්ලෝම ගමේ පන්සලට යන්න ඒ සීල සමාදානයට දහවල බුද්ධ පූජාවට මෙම කරන්න හැම පසුලොස්සක පෝයකටම අටවිසි සම්බුද්ධ පූජා පන්සලක පවත්වන්න වෙසක් එකට අනිවාර්යෙන් සිද්ධ කරන්න දැන් මගේ මහා පන්සලේ මාතර බබරැන්ද කුරුඹුරේ රාජමහා විහාරස්ථානයේ දැන් අවුරුදු 100කට විතර කිට්ටුවෙන් කාලයක් හැම පසළොස්වක පෝයකටම 28 බුද්ධ පූජාව පවත්වන 28 බුද්ධ පූජාව ඒ පැරණි ඇත්ත ඔබේ නායක හම්දුරු අපවත් වීමදාල සාර්වභෞම වල්පිට ශ්‍රී රතනපාල නායක මහා ස්වාමීන් වහන්සේගේ සමී විශේෂයෙන්ම අපේ ඔය මේ මලපලා කැලේ පීටර් අප්පුහාමි කියලා ඒ අපේ උපාසක මහත්තුරු හිටියා ඒ අය මුල් වෙලා පටන් ගත්ත ඒ මහා සම්බුද්ධ පූජා අදත් ගමේ හරි ලස්සනයි ලාච්චුව මේසේ තියෙන ලාච්චුව අරගෙන ඒකට බුද්ධ පූජා භාණ්ඩ තියලා කර තියාගෙන වෙලේ නියර දිගේ මිනිස්සු ටික ඇල අයිනෙන් වෙල් දෙපැත්තේ තියෙන මැද පාරෙන් එනකොට ඇවිල්ලා බෙර ඩවුල් ගහලා සම්බුද්ධ පූජාව අරගෙන පුදුම අලංකා පුදුම ලැබීමක් ගමේ පන්සලට ගමට මහ ලැබෙනවා. ඒ නිසා මේවා මේ වෙසක් එකෙන් ආරම්භ කරන්න. ගමේ පන්සල සියලු දෙනා ගොනු වෙන්න. රෑ 8 9 10 වෙනකන් ඉන්න. වෙසක් සඳ පන්සලේ ඉඳන් නරඹන්න. ඒ පන්සලේ ඒ සඳ එළියෙන් මුළු පවුලම නැහැවෙන්න. රෑ 11 12 වෙනකන් චෛත්‍ය දිහා බලන් ඉන්න. හඳ මෝදු වෙන හැටි චෛත්‍යයට. තමන්ගේ ඒ කුළුණුබර ඒ තියෙන ගලාගෙන එන කරුණා ජලධාරාවසේ තමන්ගේ පවුල කුළුණුමත් කරන්න. ඔබ කාරුණිකවන්තය දයාවන්ත වෙන්න පවුලගෙන ඉදිරිගෙන කතා කරන්න මේක හරි වටිනවා. ඒ නිසා අපි ප්‍රතිපත්තියට
යොමු වෙන්නට ඕනේ. ඒක තමයි කියන්නේ ප්‍රතිපත්තිය. ඊට මෙහා පැත්තේ ආමිෂ කටයුතු සම්පාදනය කරන්න. පෝය දවසේ යන්න එපා ඉස්කෝලෙට. කූඩු පත්තු කරන්න. පොය දවසේ ගෙන්න ගන්න එපා බාහිර තැන්වලට. මේ නිසා පන්සලම මුල් වෙන්න ඕනේ. හැම දරුවෙක්ම පන්සලේ සිල් ගන්න ඕනේ. දහම් පන්සල අනිවාර්යයෙන් පන්සලේ සිල් ගන්නවන්. මේ විසක් එක දවස වැඩිහිටියෝ සියලු දෙනාටම හොඳ වැඩසටහන් සංවිධානය කරන්න. මේකට පෙළ ගැහෙන්න හාමුදුරුවෝ නෙමෙයි දායකකාරකයි. අනිත් පැත්තෙන් ගත්තම ආමිෂයේ බහුලයි කියන්නේ එපා. මේ ඒ දරුවෝ චමින්දද කවුද? ආමිෂයේ බහුලයි කියන්නේ එපා. ප්‍රතිපත්තිය අපි හැමදාම පුරාගෙන එනවා. හැබැයි විසක් එකේදී දෙන දාන සීල භාවනා මේව කියන්නේ අත්‍යවශ්‍ය පුරුෂාර්ථ. අත්‍යවශ්‍ය පුරුෂාර්ථ. එතකොට සීලය රකින්නකොට හික්මීම ඇති වෙනකොට දැමුණුකම ඇති වෙනකොට හික්මුණුකම ඇති වෙනකොට හැදුණුකම ඇති වෙනකොට ඒ පුජ්‍යලයා තුළ අනිවාර්යයෙන්ම කායිකව පරිත්‍යාගයට යොමු වෙනවා. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ චමින්ද නැති වෙන්නට ඕනේ. ලෝභ ද්වේෂ මෝහ. ඒක වෙසක් එකේ පරමාර්ථය. වෙසක් එක තියෙන්නේ නිවන් දකින්න. වෙසක් එක තියෙන්නේ නිවන් දකින්න. මට දුන්න මේ ස්ටිකර් එකක් ගහලා අපේ සෙවනගල සාසන ආරක්ෂක බල මණ්ඩලයෙන් එහි තියෙනවා වෙසක් දවසේ බුදුහාමුදුරු බුදු වුණා අපට නිවන ගැන කියලා දුන්නා. ඒ නිසා වෙසක් තියෙන්නේ නිවන් දකින්න. වෙසක් තියෙන්නේ බලන්න නෙමෙයි, මේ නිවන දැක ගන්න. ඒතර ඒ පැත්තට යොමු වෙන්නේ කියලා මං හරි පින්වන්ත චේතනාවක් ඇතිව ඒ සෙවනගන්න සාස්ත්‍රාංශ බල මණ්ඩලයේ ලේකාධිකාරි ස්වාමින් වහන්සේතුළු ඇත්තන්ට අපි පින් දෙනවා. සභාපති හාමුදුරන්ට එවැනි දේවල් ජනතාවට යොමු කිරීම ස්ටිකර් හදලා ඒවා ප්‍රදර්ශනය කරලා. ඉතින් ඒ නිසා අපේ දන්සල මේ බොහෝනේ පුතේ. ඒ ඒ ඒ තුල මහා පුදුමාකාර පුරුෂාර්ථ ගොඩ නැගෙනවා. දැන් අපේ වෙසක් මුහුණ නේද? දැන් අද මේ දෙමතිකේ දැක්කේ නිකන් මවිල් පුරාවට තිබෙන රෝම තියෙන මේ ටික ඉස්සරේම නෙමෙයි. වෙසක් මුහුණ කියන එක හරි ලස්සනයි. පුංචි කාලේ අපි දාපු අර මේ කඩදාසි පත්තර මේ වතුරේ දාලා අර සිමෙන්ති මූණක අලවලා ඕක ගලවලා අරගෙන පාට කරලා ගත්තම හරි සුන්දරයි. වෙසක් මූණ ලස්සන එක. කොටින්ම අපේ මූණට වැඩිය ලස්සන එක. ඒකට යක්ෂ මූණු ගත්තේ නේ. ඌ පසු කාලේ එකතු වුණේ. මොකද්ද වෙසක් මූණෙන් කියන්නේ? වෙසක් මූණෙන් කියන්නේ මේකේ ලස්සන තියෙන්න ඕනේ, හිනාව තියෙන්න ඕනේ, කරුණාව තියෙන්න ඕනේ, මෛත්‍රිය තියෙන්න ඕනේ, දයාව තියෙන්න ඕනේ. ඒක පෙරදැරි තියෙන්න ඕනේ. ඒතර යම් කෙනෙකුට එහෙම හිනාමුසු මූණින් ඉන්න බැරි නම් වෙසක් එකට එයි මූණක්වත් දාගෙන යන්න. ඒකට තමයි ලස්සනට හිනාවෙන මූණ තිබ්බේ. අපි ඒ කාලේ දරුවෙකුගේ වෙසක් මූණක් දාන්න නටනකොට කිව්වා ඔය තියෙන මූණට වැඩිය නම් ඔය මූණ ලස්සනයි කියලා. ඒ කියන්නේ ඔහුට කරුණාවෙන් හිනාවෙන්න බැරි වුණා. අපි කිව්වා ඒකට වෙසක් මූණක්. එහෙම නැත්නම් අපි කියනවා ඒක ආවේශ කරගත්ත දෙයක් කියලා. අපේ බොහෝ දෙනෙක් ආවේශ කරගෙන ඉන්නේ බොරුවට දන් දෙන විදිය ආවේශ කරන් ඉන්නවා. සැබෑ සිත නෑ, ආරූඪය. ආරූඪ කරගෙන ඉන්නවා කරුණාව තියෙනවා වගේ, හැබැයි නියම මූණ ඒක නෙමෙයි. ආරූඪ කරගෙන තියෙනවා දයාව තියෙනවා වගේ, හැබැයි යථාර්ථය ඒ නෙමෙයි. ආරූඪ කරගෙන තියෙනවා නිකන් බොහෝම ලෝභ කැමැති කෙනෙක් වගේ, හැබැයි හද්ද ලෝභයි. අන්නේ ආරූඪ කරගෙන තියෙන මූණ ගලවන්න, ඒ වෙසක් මූණ ගලවන්න, සැබෑ මූණ හරියට ගේන්න. ඒ තමයි වෙසක් එකේදී හොඳ ලස්සන මූණ, hina වෙන මූණ, කරුණා පෙරදරි මූණ, රජ මූණ, බිසෝ මූණ අපි දුන්නේ ඒ කාලේ. මම ඉල්ලා සිටිනවා මාධ්‍ය තුලින් අතීතයේ වෙසක් මූණු එකතු කරලා ඉන්නේ නැත්තො ඉන්නවනම් ඒ මූණු ටික ප්‍රදර්ශනය කරන මාධ්‍යයක මෙන්න අතීතයේ කොහොමද මේව තිබ්බේ කියලා. ඔය වෙසක් මූණු එකතු කරපු අය ඇති. ඒවයි රජ මූණු. ඒ රජෙක් වගේ ඉන්නවා. හැබැයි බලු ගෙදර රජිනක් වගේ ඉන්නවා. 16කට වඩා අන්තයි වැඩ. ඒ නිසා අපි එවැනි ඇත්තට කියනවා තමන්ගේ මූණේ එහෙම දාසි ගති තියෙන්නේ ඈ, ඒ වුණාට රජිනක් වගේවත් අමෙහෙම ඉන්න. එතකොට එහෙම දාගෙන ඉන්න බුරු මූණ කියනවා ඕක ගලවන්න. එහෙම තිබිච්ච අර්ථවත්දේ අද වෙනකොට ලේ ගලාගෙන ඉන්න බට මිදුකුවම ඈ නිකන් പ്രേත භූත හොල්මන් මූණු තැනට ගෙනල්ලා මේව නැති කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි පොලිසියෙන් ඉල්ලා සිටිනවා මේ වෙසක් සමරන මේ සමය තුල අනිවාර්යෙන් පොලිස්පතිතුමා අපේ සක්‍රිය ඇත්තෝ ක්‍රියාත්මක වෙන්න. දැන් පටන් ගනි වීල් ගහන්න ඈ, ඒ රෝද පනන්ද ෆුඩ් සයිකලේ ඒ තනි රෝදෙන් යන්න, මෝටර් සයිකලේ යතුරුපැදියේ ඒ තනි රෝදෙන් යන්න, සියල්ල පොලිසියෙන් අල්ලන්න ඕනේ. නලා ටික අරගෙන එයි තමුන්නාන්සලා මේක මේ දැන් මේ අර පාලනේ මේ පාලනේ කියලා මේක නැති කරනෝ නෙමෙයි, නැති කරනෝ නෙමෙයි, බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ, ආරක්ෂාව තියෙන්නට ඕනේ ඈ. ඉතින් ඒ නිසා මේ නිදහස නෙමෙයි, නිදහස වෙසක් සැමරීමේ අනිත් අයට නිදහස තියෙන්න ඕනේ. ඒ සැමරීමේ නිදහස තියෙන නම් වේවැල් විකිනින් නවත්තන්න. වේවැල් ගේන උන්දලටම වේවැලෙන් දෙකක් ගහන්න. පන්නන්න උතනින්.
මේක මේ තුට්ටු දෙක හම්බ කිරීම නෙමෙයි. මේක වෙන මේ නලා අරගෙන ඉන්න දෙන්න එපා. අම්මා අප්පච්චි ඔබ අන්‍යාගමිකයෝ වෙන්න පුළුවන්. ඔබ මේක නරඹන්න ඔබට මේක වෙසක් නැරඹිලා. හැබැයි ඒකට අනර්ථයක් කරන්නට එපා. ඒ නිසා මේක නිවන් දකින්න මග අන්‍යයන්ටත් පහසුකම් කරමින් මගේ පුතේ දෝනි උපකාරයක්ම කරන්නනේ අපි එළියට බහින්නේ. අපකාරයක් කරන්න නෙමෙයි උපකාර කරන්න. ඒ නිසා උපකාර කිරීමේ පරමාර්ථයෙන්ම තව කෙනෙකුට පිහිටක් වෙන වෙසක් බලන්න වෙසක් එක නිවන දකින්න ක්‍රමයට ගන්න නිවනට යන මඟ කරගන්න ඒක වැදගත්. ඊළඟට මේ වෙසක් කලාපවලට ගේන මොකද්ද ධාතු ප්‍රදර්ශන. මේක නොකල යුත්තක්. මේක වහාම නැවැත්විය යුත්තක්. මේක බෑනේ. ඉතින් අපේ මේ ප්‍රධාන පන්සල් වලින්ම නෙදෙන්නේ කේස ධාතු දෙනවා තියෙන තරම් අන්නහවල් ගලේ ධාතු මේ ගල් පන්සලෙන් මේ ධාතු කී කිය දැන් ඔය වැඩමනෝනේ. මේ ප්‍රේනේ මොකටද ඔය පාරක් මැදට ගේන්නේ? මොකද්ද ඔය ගැන කියන එක? ඒකම පිටිපස්සේ තමත් කානිවල් එක. මේ මෙතන ඔතෙන්ටම ඕනද? මහපාරට ගේන්න මේ කලාපෙට ඕනද? නේ මේ මෙරිගෝ රවුන් එකයි එහෙම නැත්නම් මේ තියෙන මොනවද අපේ මේ මාර කලින්දයි රෝසමලී කුමාරි පෙන්නීමයි මේවත් එක්කම තව පැත්තක සාදුනාදයක්. ඒ නිසා මම හිතන්නේ ඒවයි ගෞරවය මගේ හාමුදුරනේ ධාතු ටික පන්සලේ තියෙන අරින්ද. මේ අමුතු බිම්බෝය මාධ්‍ය නොකිය වුණාට කමක් නැහැ. කරුණාකර මේවයි ගෞරවය රකින්න අපේ හාමුදුරනේ 54 තුට්ටු දෙක මේ පාර යනකොට දාන සම්මාදම නැතු වුණාට කමන්නේ නැහැ. මගේ බුදු හාමුදුරන්ගේ බුදු බලය ආරක්ෂා වෙන තියේ නරින්න. මේ දෙන්න එපා මාධ්‍යවලට. මේ මාධ්‍ය ඇතන මේ වසංගතේ නතර කරන්න. මේක නතර කරන්න. ඔබ ඕන නම් තමුන්නාන්සලේ පන්සලට ගිහිල්ලා ඒ පන්සල සරසලා ඒ පන්සල තුලෝක පෙන්වන්න උදව් කරන්න. මේක මොකට අරන් එනවාද? ඒසම මේක අරගන්නවා මේ අමුතව දැන් ඔය ගෙනල්ල පෙන්නුවේ මේ තවත් ආගම්වල ඔය ගෙන්නෙව්වනේ අරකේ සුරුවම නැත්තම් මේකේ අත නේද මේ ඊවට පවා මේ එක එකට පටන් ගන්නවා තව කොහෙන් පටන් ගන්න ඉද්දන්නේ. එනිසා වහාම මේ අපේ මගේ හාමුදුරු ටික හරියට ඉන්න. මේක එහෙම නෙවෙනේ එක එක්කෙනා සම්මාදම දැන් එක තැනක අර ගල හෙල දැන් ඉවරයිද කොද සම්මාදම දැන් ඔන්න තව කට්ටිය පටන් අරන්. එනිසා මේවා වනසන්න එපා. මේ මම ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ ගෞරවය රැකෙන මිනිසුන්ගේ සද්ධාව රැකෙන මිනිසුන්ගේ ප්‍රතිපත්ති ගරුකත්වයේ රැකෙන මේ ගමනට අපි උදව් කරමු. ඒ නිවර්දි තැන තියලා මේව ආරක්ෂා කරමු. හොඳයි. පිළිවෙතින් පෙළගැසීමින් වෙසක් සිරියේ සැබෑ අසිරිය අත්දකින්නට අපි පාරකයා දෙන මේ ධර්ම නිශ්ශ වැඩසටහන මේ වෙලාවේ දුරකථනය සම්බන්ධලේ ඉන්නවා බන්දුල මහතා කුරුණෑගලින්දලා. බන්දුල මහතා ඔබතුමාට අවස්ථාව තිබෙන ඔබතුමාගේ අදහස ගැටළු ඉදිරිපත් කරන්න ධර්ම නිශ්ශ වැඩසටහනට. හලෝ. ඔව්. ඔබතුමාට අවස්ථාව. ආ මාත්මයා පෙරුවන් සරණයි අපේ ආම්දුරනේ. පෙරුවන් සරණයි පුතේ. කියාගෙන යන්න. හලෝ පෙරුවන් සරණයි අපේ ආම්දුරනේ. ඔව් බන්දුල මහතා ඔබතුමාගේ රූපවාහිනී යන්ත්‍ර ශබ්ද අඩු කරලා අපිට එක සම්බන්ධ කරනවා නම් පැහැදිලි වේ වැඩක්. දිගටම කතා කරමු. මේ මයි අපේ ආම්දුරනේ මේ මම කුරුණෑගලින් බන්දුල කියලා කෙනෙක් කතා කරන්නේ. අපේ ආම්දුරනේ දැන් අපේ ගමේ පොඩි ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා ගමේ පන්සලේ. මොකද ඔයා කියාගෙන යන්න ඔයාට හෙලකහන් ඉන්න එපා. ඔව්. හොඳයි මේ අපේ අඳුර මේ දැන් අපේ ගමේ පන්සලේ ඉන්න එක ස්වාමීන් වහන්සේනවයි. ඉතින් අපිට ස්වාමීන් වහන්සේ අපේ පන්සලේ අපිට රැකගන්න ඕනේ. දවසක් මේ යම් සිද්ධියක් වෙලා වටේ පන්සලේ හාමුදුරුවන්ගේ නොමනා ක්‍රියාකලාපය නිසා අපේ පන්සල අප කීර්තියට පත් වෙලා. ඒ කියන්නේ පන්සල් හතරක ස්වාමීන් වහන්සේලා හතර නමතේ ක්‍රියාකලාපය හොඳම අදි. ඉතින් ඒක නිසා මේ අපේ දැන් ගම ටිකක් මිනිස්සු කලගිරිලා බොහොම වේදනාවෙන් තමයි ඉන්නේ. ඉතින් අපි මේ ගැන කොහටද පැමිණිලි කරන්නේ? මොකද කරන්නේ කියලා? මොකද මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යකින් කියන්න බැරි තරම් දේවල් වෙලා තියෙනවා. ඉතින් මේක අපිට ඔබ වහන්සේගේ උදව්වෙන් හරි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මොකද ටිකක් මිනිස්සු හිස්සැවෙමින් ඉන්නේ වෙනතම ඊට වැඩි අපි සංවිධානය වෙනවා රසක් එකට. නමුත් දැන් ඒ වගේ සංවිධානයක් නැහැ. මිනිස්සු හරි කලකිරීමෙන් ඉන්නේ. මේක ප්‍රසිද්ධිය කියන්න පුළුවන් දේවල් නෙවෙයි. අපේ හඳුනනේ ඉඳ අපි කොහටද පැමිණිලි කරන්නේ? ඔබ වහන්සේට මේක දැනුම් දෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. බොහොම ස්තුතියි අපේ හඳුනන. හොඳයි බන්දුල මහතා. ඔව් අපිට බන්දුල ගරු කටයුතු අපේ ස්වාමින් වහන්සේලා අපේ හාමුදුරුවරු මොන අඩුපාඩුකම් තිබුණත්
උන්වහන්සේලා අපිට සාකච්ඡා කළ හැකි. ඔබට පුළුවන් අපේ ධර්ම නිශ්චයට ඒ තොරතුරු ලිපියක් මගින් යොමු කරන්න. අපේ ධර්ම නිශ්චය TNL රූපහානි ආයතනය දම්පේ පිළියන්දල කියලා අපට ලියලෙවන්න පුළුවන්. පෞද්ගලිකවත් ඔබට පුළුවන් බොදු මෙහෙය පදනම පරණ නුවර පාර දලුගම කැලණිය කියලා ඔබට ඒ ලියලෙවන්නට පුළුවන්. ඊළඟට ඔබගේ විහාරස්ථානයේ අයිති අපිට නිකාය තුනක් තිබෙනවා. ශ්‍යම් මහනිකාය, අමරපුර මහනිකාය, රාමඤ්ඤ මහනිකාය. ඒ වගේම අපේ තවත් වනවාසී පාර්ශ්වය එහෙම තියෙනවා. එතකොට ඒ නිකාය බලලා ඒ නිකායට පාර්ශ්ව තියෙනවා. දැන් අමරපුර නිකාය නම් පාර්ශ්ව ගොඩක්, ශ්‍යම් මහනිකාය පාර්ශ්ව 6ක්, ඒ වගේම අමරපුර සාමඤ්ඤ මහනිකාය අපේ එක නිකායක්. එතකොට එහි මහානායක හඳුරන්ට හෝ ලේකාධිකාරී නායක හඳුරන්ට හෝ ඒ ඔබේ ප්‍රදේශයේට ඒ නිකායේ නායක හඳුකනේ පත් කරලා ඉන්නවා. ඒ නායක ස්වාමින් වහන්සේට ලිඛිතව ඔබ ඉදිරිපත් කරන්න අපිට මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. එතකොට අපේ සංඝාධිකරණ තියෙනවා අපේ ප්‍රාදේශීය වශයෙන්. ඒ සංඝාධිකරණයකට උන්වහන්සේ වැඩමවනවා, කැඳවනවා. උන්වහන්සේ සහ ඔබ දෙපාර්ශ්වයම කැඳවනවා පාර්ශ්වය මගින්. ඊට පස්සේ එහිදී ගන්නා තීන්දු තීරණය අනුව ඒ උන්වහන්සේට අවවාද අනුශාසනා කරලා නැවතෙහි පිහිටුවීම හෝ ඒට අලුත් කෙනෙක් දැමීම හෝ ඒ කටයුතු බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයාගේ මාර්ගයෙන් ඔහුගේ රාජ්‍යමය බලය සහිතව ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ නිසා පළමුව විහාරස්ථානයේ අයිති නිකාය සහ උන්වහන්සේගේ පාර්ශ්වයේ නායකත්වය දැනුවත් කරන්න ලේඛක ලිපියකින් එවිට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න. ඊළඟට මම හිතනවා වඩාත් පහසු දේ තමයි අපේ මෙත්තමනි අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කිරීම. දැන් මේක තැන තැන ඉඳගෙන ගම්වල මේ කල්ලි ගැහිලා කතන්දර නිර්මාණය කරන්න එපා. ඕවා පසු දැන් බොහොම සරල කාරණාවක් බඳුල මම ඇසුවොත් ඔය කරයි කියන මොකක් හෝ අඩුපාඩුවක් මිනිස්සෙක් නොකරන දෙයක්ද කරලා තියෙන්නේ? අනේ මිනිස්සෙක්ගෙන් වෙන දෙයක් නම් ඉවසන්. තිරිසන්නු කරන වැඩක් කරලා දිනවා නම් අපි ඒ ගැන බලමු. දැන් මිනිස්සෙක් පැවිද්දෙක් තමයි. බයිසිකල් බෝල චේන් මේ හැන්ඩල් ගිලලා ඉන්නේ නැහැ නේ පුතේ. මේ මිනිස්සෙක්. ඒ මිනිස්සෙක්ගෙන් වෙන වැරද්දක් නම් අපි කියමු පන්සිල් කැඩීම කියලා. මිනිස්සෙක්ගෙන් වෙන වැරද්දක් නේ. දැන් මේ ඒ මිනිස්සෙක්ගෙන් නොවන තිරිසනෙක්වත් කරන්නේ නැති වැඩක් කරලා දිනවා නම් කියන්නේ. ඒ ගැන බලන්න. මේ බොහොම සරලව ගන්න පුතාලා. නේද? මේ මේ මේකේ ඉඳගෙන මේ 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 මන් දන්නෝ ඒ හිතනකොට කියනකොට මොකද්ද ඔය කියන්නේ කියලා. නේ? මොකක් හරි මේ මාගමුම් පිළිබඳ චෝදනාවක් කරාවි, මත් වතුර පිළිබඳ චෝදනාවක් කරාවි, මස් කන වගේයි. ඔය හිතුනේ සංඝයා හඳුනගන්න කියන්න දෙන්නේ. ඉතින් එතනින් එහාට හොරමැරකම්, කුඩු විකිනිලි, මොකක් හරි අපිදුමු ගංජා වික මොනවා ඌ වගේ තියෙන පිල්ලි වැඩ, ගස් කැපිලි මොනවා හරි තියෙනනම් කියන්න. පොතේ නේද මේ මේ මිනිස්සෙක් නෝක තිරිසනෙක්වත් නොකරන වැඩ තියෙනවනම්. ඉතින් ඒ නිසා මේ මනුස්සත්වයෙන් මිනිසියෙක්ගෙන් වෙන දේවල් මේ බොහොම සරලව ගත්තොත් පන්සිල් ගත්තම සිවුරේ හිටියත් පන්සිල් අරගෙන අපවත් වුණාම නිවන්නේ. ඔය ඉන්න හැම ගිහියෙකුටම වඩා හොඳ තැනකට යයිනේ. හිතන්නකො මම මේ භික්ෂුව සරල කරනවා නෙමෙයි පුතේ. දැන් ඔබ බන්දුල සාසනයට කවුද දීලා තියෙන්නේ? ඔබට මට ලියලා එවන්න ඔබගේ પરම්පරාවෙන් කී දෙනෙක් මහාන කවට දීලා දිනවද කියලා. බන්දුලලා මේ අද බොහොම ආදරයෙන් කරුණාවෙන් අනිත් මිනිස්සුන්ට වඩා පන්සලට ආදරින්ස ඔය කතා කරන්නේ. ඔහු හාමුදුරු රැක ගන්න ඕනේ හින්ද. හැමයි බන්දුල කවුද සාසනයට දෙන්නේ? මම කියන්නේ මේ ඉන්න දරුව රැක ගන්න වැඩ පිළිලක් කරා. මාගමු කාන්තාවම පන්සල් එනවා මිසක් පන්සලක පල්ලි කොතනක වුණත් හරියට ඉන්න පූජකයාට ඉන්න ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන් මොලේ තියෙන ඥානෙ තියෙන දැනුම තියෙන මිනිහෙක් එනවද පන්සල්? එන්නේ මේ මේ නිකන් සාමාන්‍යයෙන්තු. ඉතින් මේ මිනිහත් එක්ක ප්‍රශ්න වලට බැඳෙනවා, ගැටළු වලට බැඳෙනවා. සමාජකට ඔහුත් එක්ක ගමන් බිමෙන් යනවා. ඔහු කන බොන විදිය හාමුදුරන්ට තුරු කරනවා. මේක ප්‍රශ්නයක්. අද බන්දුල පන්සලක රියදුරුන් නැහැ තබා ගැනීම තමයි ලොකුම ප්‍රශ්නේ. සියලු අපචාර වලට ඒවට හුරු වෙතන බොහෝ තැන්වල. හැබැයි හාමුදුරන්ට රියදුරුකම ගන්න බැහැ.
දර සරත්තෙන් සිල්ල මැදතුමා ඉන්න කාලෙම මේ හාමුදුරුන්ට නිවන් යන්නද කියලා එතුම බොහොම සදහවත් බෞද්ධෙක් බොහොම ධර්මකාමී එතුමලගේ තීව නියෝග දුන්නා. එහෙම වුණාට මේ රටේ මම දන්නේ ඒ එතුමලුණත් අපිට සාකච්ඡා කරන්න ඒ හරි පැත්තට එතුමලට දැනුම දුන්නොත් එතුමලම ක්‍රියාත්මක වෙයි හාමුදුරු මිනිහ යමක් කරන මේක මේ ගෑනු දාගෙන යන්න වහනවල නෙමෙයි මං කියන්නේ. අම්මසේ සංවරව යමක් කරන්න ඒකට එක එක මොටරසයිකලයක් නිර්මාණය කරන්න රෝද තුන එකක් හදන්න බිල් පෙන්කලයක් තියාගෙන 40ට තරම් අඩු වේගයකින් යන්න පුළුවන් මේ ප්‍රජාවට වැඩ කරන මිනිස්සය වෙනුවෙන් අපි 30,000ක් විතර වැඩ කරගෙන යන එහෙම වැඩ පිළිවෙලක් නැහැ. පද හදන්න නිර්මාණය කරන්න ඉන්න එක පිරිහවන්න පන්නන්න මේකට ඕන තරම් වැඩ පිළිලා තියෙනවා. සාසනෙට දරුවෙක් දෙන්න වැඩ පිළිලා නැහැ. දැන් ඒකයි දැන් සාසනෙට දෙන්න අර මේ බුරුදු පිටින් දැන් මේ ජාත්‍යන්තර වෙසක් කියලා සමරන්ඩ ජය අපේ මේ රුවන්වැලි මහසෑය හාමුදුරුවෝ සාක්ෂි කරගෙන මේව පටන් ගන්න තියෙනවා. හැබැයි අපම ඒවට උනත් අකමැති මක් නිසාද මේ දඹදිව වන්දනා කරනවා කියලා අම්මා අප්පච්චිට යන්න දීලා පොඩි උන් ගන්නවනම් වැරදි. එහෙමනම් දඹදිව යවන්න මේ සාසනෙ ඉන්න උන්දලගේ අම්මා අප්පච්චිට. දැන් අවුරුදු 30 40 50 අපි මේ කට්ට කාගෙන දුක් විඳගෙන මේ රටේ ඉන්නවා. මේ දැන් අද ඊයේ මහන වෙච්ච හෙට සිවුරු වෙරළේ යන්න පුළුවන් උන් නැහැගේ අම්මා අප්පච්චි දඹදිව යන. නේ මේ රාසාසනෙට අවුරුදු 20 30 කැප කරලා පූජා වෙලා මේ ඉන්න හත්තා අම්මා අප්පච්චිලට මොකක්වත් නැහැ. උන් ටික යවන්න. කතා කරන්නකෝ අපේ අධිකරණ හා බුද්ධ සාසන මෙතුමා එන්නකො. ඉතින් මං කියන්නේ මේ මේවන් සක්‍රීය වෙන්නට ඕන. හරිතනට උපදේශණය වෙන්නට ඕන. ඒ නිසා බන්දුල අර විදිහේ ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්. අනිවාර්යෙන්ම මිනි ප්‍රශ්න තියෙන තැම්වල මගේ රත්තරන් හාමුදුරු ටික මේ ඉන්න පුලුටවල් ටික ආරක්ෂා කරගන්න අපි ශක්තිමත් වෙමු. කළු පාඩට වඩා සුදු දකින්න පුරුදු වෙමු. තියෙන හොඳ මේ අපි මේ තියාගන්න ධර්ම උත්සාහය පුතේ අප්‍රමාණයි. අපි ඒ ගැන ටිකක් කැප වෙලා ඔබගේ මේ තියෙන කැපවීම මං හරි අගය කරනවා. හාමුදුරුවොත් එක ආදරණීය වෙලා උන්වහන්සේලාගේ අඩුපාඩුකම් කියලා දෙමින් මම හිතට මහදුර යන්න ඕනේ. ඔබට තාත්තේ, ඔබට අයියේ, ඔබට අප්පච්චි, ඔබට අම්මේ කියන පන්සලේ හාමුදුරුවොත් හාමුදුරුවන්ට ඇයි ඔබට කතා කරන්න බැරි? අපි ආදරණීය බැරිද නම් අපිත් එන්නම් උන්වහන්සේලාත් සමඟ සාකච්ඡා කරන්න. හොඳයි. දැයට දැක්මක් දෙන වැඩසටහන ධර්මනිශය කියන්නේ මේ වෙලාවේ කඳානින් පැතුම් මහතා දුරකතනෙ සම්බන්ධයෙන් ඉන්නවා. පැතුම් මහතා ඔබතුමාට අවස්ථාව තිබුණා ඔබතුමාගේ අදහස ගැටළු ඉදිරිපත් කරන්න ධර්මනිශය වැඩසටහනට. ඔව්. ස්වාමීන් වහන්සේ මම මීටරන්ව කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. කියන පුතේ කියාගෙන යන්නේ. ස්වාමීන් වහන්සේ මම කලින් හිටියේ කතෝලික ආගමේ ස්වාමීන් වහන්සේ. මේ ඉතින් ස්වාමීන් වහන්සේ මම ඒ කියන්නේ නිතරම බණ අහනවා. ඒ නිසා මම දැන් ගොඩාක් මේ බෞද්ධාගමට ආදරේ. ඉතින් ඒ නිසා මම දැන් ගොඩක් දුරට හාමුදුරනේ හැමදාම පන්සල් යනවා. ඒ කියන්නේ මම දැන් ක්‍රිස්තියානි ආගම. ඒ කියන්නේ ඇත්තමකුත් අතහැරලා තියෙන්නේ. ඒ කියන්නේ මම බුදුන් සරණ තමයි යන්නේ හාමුදුරනේ. ඉතින් මේ මට දැනගන්න ඕනේ. ඒ කියන්නේ මට මේකෙන් ඒ කියන්නේ මේ කච් සමහර අය කියනවා මේකෙන් බෞද්ධ සිද්ධ වෙනවලු මේ. ඒ කියන්නේ අපුතර රැස් වෙනවලු. ඉතින් මට දැනගන්න ඕනේ මේක සත්‍ය සමයි කියන හාමුදුරනේ. මම ඒ කියන්නේ මේ පල්ලියන්නේ ඇත්තම දුවොත් දැන් ඒ කියන්නේ පන්සල් තමයි යන්නේ. ඔබ ඔබගේ කැමැත්ත නේ පුතේ. ඉතින් ඔබ අපි දැන් බෞද්ධ දරුවෝ පල්ලි යනවා, ඒ කටයුතු කරනවා, පල්ලිවල දරුවෝ මේ පැත්තට යනවා. ඒක ඔබ ශ්‍යන්ව ඔබේ ඥානයක ඔබ තීරණය කරගත්ත දෙයක්. ඒක අර ඔබවහන්සේ කියනවා හොඳ මාළෝකේ තෝරගන්න එක තමයි. තමන්ට පේනකොට ටෝච් ගහලා ඒක වැඩි එළිය තියෙනවා නම් ඒක ඔහුට පෙනෙන අනුම ඒක දැක්මක් ගන්නවා. ඉතින් සමහරක් අයට අඩු එළියත් වැඩි එළිය වගේ පේන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ඇදී. ඉතින් නමුත් අපගේ කැමැත්ත කඳානි පුතා දැන් ඔබගේ අම්මා අප්පච්චි සමහරක් වෙලාවට ඒ අපේ සහෝදර උතුම්මාගමක කෙතන කතෝලික බැතිමතෙක් මං හරි කැමති අම්ම අප්පච්චිගේ ධර්මයේ තුල ඒ අම්ම තාත්තා ඉන්නකම්වත් ඉන්නවනම් ඒ කියන්නේ ඒ ඇයිට ගරුත්වයක් කරන. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ සංස්කෘතිය තුල කසාදයක් බැඳලා දරුමල්ලු හදා ගැනීම තුල කියන්නේ ආගමික සහ සංස්කෘතික දේ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ප්‍රජනනය ක්‍රියාත්මක කරන්න කියලා, දරුවෝ හදන්න කියලා. එතකොට ඔබේත් අම්මා අප්පච්චි කැමති ඔබ ඔවුන් ඔබට දීපු දහම තුල පවත්වාගෙන යන්න. හැබැයි ඔබට තේරුණා නම් ඒක මේ මෙන්න මේ කියලා ඔවුන්ට අවබෝධයක් දීලා ඥානයක් දීලා ඒක තරහින් නෙවෙයි, අමනාපයෙන් නෙවෙයි, විවේචනයකින් නෙවෙයි, ඒ ගෞරවයේ ඒ භක්තිය ඒ විදිහටම තබලා පුතේ ඔබ කැමති දේ අත්කරගෙන යන්න.
ඒක අපි කියනවා. දැන් අපේ බෞද්ධ දූල පුතාලා, කිතුණු දූල පුතාලා එහෙම කසාද බඳිනකොට අපි කියන්නේ එහෙම ආගම් ભેද ඇති කරගන්න එපා. ආදරේ ඉදිරියේ මොන ආගමක්ද? හැබැයි ඒ හැම ගඳහමකටම ගරු කරන්න. ගරු කරලා ඔබ ඔබගේ අදහ ඔබ දහම පවත්වාගෙන හොඳ කසාදිය අරගෙන යන්න. ඉතින් පුතාට පුළුවන් ඔබ බණ කී දහම කියවන්න, අම් වශයෙන් බුද්ධාගම පොට්ටික හොඳට කියවන්න. ඒකත් එක්ක අපේ සුද්ධ වූ බයිබලයේ ඇතුළේ තියෙන කෘති ටික 360 ගානක් අපේ හිත උපදේශි දක්වා හොඳ දර්ශනයක් තියෙනවා. ඒව කියවන්න. හැම දහමක් හොඳට අධ්‍යයනය කරන්න පුතේ. අප නිතර කියනවාගේ අප ඒ ඔක්කොම දහම් ඔය හැම දෙයකම හරි මේ කිඳා බැහැලා තමයි මේ දර්ශනය අපි තෝරගත්තේ. මේ බෞද්ධ දර්ශනය තුළ යන්නේ ඒක. ඒක දැන් ලෝකේ අතිශය වටිනා පිරිසක්. ඒ කියන්නේ ලෝකේ ඉන්න නළු නිළියෝ දාර්ශනිකයෝ නේද? ඒ ඒ තරම් පිරිස්. දැන් අපි තුමු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වගේ අය, පොතේ බ්ලැවට්ස්කි මැතිනිය වගේ අය, මාර්මියුසි සිංගින්ස් වගේ අය, ඒ වගේම ලොව තුළ හිටපු අපේ මේ විශාල වශයෙන් පාලි භාෂාවට මේවට ශක්තිය දීපු බොහෝ පිරිස් ඉන්නවා. මහා උගතුන් ගයිගර් පඩි උතුමානන්, රීස් ඩේවිඩ්ස් මැතිතුමා සහ මැතිනිය වගේ අය ඒ දහම්වල ඉඳලා තමයි මේ බෞද්ධ දර්ශනයට ඇවිල්ලා මේ විශාල වශයෙන් ආලෝකමත් කළේ. ඉතින් ඒකෙන් කිසිම දෙයකට මේ පටහැනිව නෙවෙයි, ඒවත් දන්නවා. මේකට උදව් කළ තින් පුතාටත් පුළුවන් තමන්ගේ ඒ උපතින් ලැබිච්ච දහමත් ආරක්ෂා කරගෙන බෞද්ධ දර්ශනයේ ඒ ශක්තිය ලබන්න. එකක් අතාරින්න ඕන කියන එක නෙවෙයි, ඒ හැම එකකම ප්‍රතිඵල ගන්න පුතා, උනන්දු වෙන්න. ඒක තමයි වැදගත් පුතාට. පව සිද්ධ වෙන්නේ පුතේ, දහමකට ආවා කියලා පවක් සිද්ධ වෙන්නේ. හොඳයි. අම්බේකාතුමා ඇතුළු බොහෝ දෙනා මේ මේත කාලේ වගේම අපේ බිල් ක්ලින්ටන් මැතිතුමා, ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුමා බුදු දහම පිළිබඳ බොහෝ පැහැදීමකින් ක්‍රියා කරන මේ අද දවසේ අපිට බොහෝ කාරණා මතු කරන්න පුළුවන්. අපි හැමෝටම මංජුල මහතා දුරකථනය සම්බන්ධයෙන් ඉන්නවා, මිරිසෙන් මංජුල මහතා. මංජුල මහතා, ඔබතුමාට අවස්ථාව තිබෙනවා ඔබතුමාගේ අදහස කැටළු ඉදිරිපත් කරන්නට ධර්මනිශ්ශේ වැඩසටහනට. ඔව් සර්, අපේ හාමුදුරනේ හාමුදුරනේ මට ඔබ වහන්සේගෙන් දැනගන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි හාමුදුරනේ, සමහර මනුස්සයෝ ඉන්න පොපමණ ධර්මදේශනා ශ්‍රවණය කරත් ඉන්නට දහමට හුරු කරගන්න බැහැ. කොච්චර බෞද්ධ පරිසරයක හොඳ බෞද්ධ දෙමව්පියන් අතරේ වුණත් මේ වැරදි කරන දරුවන් බිහිවෙන කොහොමවත් දහමකට ගන්න බෑ. මේව හාමුදුරනේ සංසාර පුරුදු වශයෙන් අපිට විඳන්න පුළුවන්. මොකද වහන්සේ අපිට ඍජුවම දර්ශනය වෙනවා මේ කියන රූපවාහිනිය ඔස්සේ. ඒකට ඔබ වහන්සේ දිහා අපි හොඳට බලාගෙන හිටියම් මම විතරක් නෙවෙයි බොහොමයක් දෙනා කියන දෙයක් තමයි, වහන්සේ සංසාරයේ පුරුදු කරගෙන ආපු ක්‍රමවේදයන් බෞද්ධ ක්‍රමයන් ඉඳා එවැනි තත්ත්වයකින් අපිට ධර්ම දේශනා කරන්න ඒ වාසනාව අපිට ලැබිලා තියෙනවා වහන්සේලාගෙන් දැනගන්න. එකත් එක්ක අරවයි අරවිදී හාමුදුරනේ ඒ අසත්පුරුෂ පුද්ගලයන් සිහිසේරන ධර්මයට යොමු කරගන්න බැරි එන්න හේතුව සංසාර පුරුද්දක්ද? එනි ප්‍රශ්න තමයි හාමුදුරනේ, බුදුදහම තුළින් අපි අහලා තියෙන හාමුදුරනේ අටමහ කුසල, ඒක එක කුසලයක් හැටියට අපිට දැනගන්න තියෙන මේ මංමාවත් සිදි කිරීම, සංවර්ධනය කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම වගේ. නමුත් හාමුදුරනේ අද වෙනකොට ලංකාවේ බොහොමයක් උසාවිය වල නඩු තියෙන හාමුදුරනේ, මේ පාරවල් වහලා, පාරවල් පුංචි කරලා, පාරවල් වලට නොයෙකුත් කුණු කසල කහණු හරවල ඒ වගේ දේවල්. ඔබ හාමුදුරනේ එහෙම අයට ධර්මාබෝධයක් මට පේන හැටියට මේකේ වටිනාකමක් පේන්නේ නැතුව ඇති. මොකද පාරක් සංවර්ධනය කිරීම, පාරක් හැදීම අටමහා කුසලයක් එකක් නම් මේ පාරක් විනාශ කිරීමත් හාමුදුරනේ මහ විශාල පාප කර්මයක්. මේ සම්බන්ධව ඔබ වහන්සේගෙන් උඩා හෝ දේශනයක් ලැබෙනවා නම් මම හිතන්නේ මිනිස්සු යහමගට ගන්න මේ වෙසක් සමයේ මම හිතන්නේ හිතට හුඟක් ආවදී කියලා. හොඳයි මංජුල මහතා. අපි හොඳයි. ඔව්, අපේ මේ දිස්සෙන් මංජුල මෙතුමනි පළවෙනි ප්‍රශ්නයට ඔබතුමා මම හිතන්නේ පිළිතුරක් සපෙමින්මයි කතාව කළේ. ප්‍රශ්නය ඇසුවේ සැබෑවටම මේ පුරුද්ද කියන එක ඉතාමත්ම වැදගත්. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මේ ජම්මිතත් වඩා මේ පුරුද්ද ලොකුයි කියලා. හැබැයි ජම්මෙන්ම එන පුරුද්ද තියෙනවා. දැන් බොහොම සරලව ගතහොත් කුඩා අපේ දරුවන් හැම කෙනෙක්ම පාහේ
අපි දකිනවා අත මිටමොළවගෙනම තමයි ඉන්නේ. මේකට ජීව විද්‍යාත්මක නැත්නම් වෛද්‍ය විද්‍යාත්මක සාධකත් කියයි. හැබැයි කුඩා දරුවන් කොච්චර අත අපි දිගෑරෙව්වත් අපේ මෙන්තුමනි අත ආපහු මෙම ඇකිලෙනවා. එතකොට සංසාරික වශයෙන් ගොඩ ගහගෙනම ඉඳලා අල්ලගෙනම ඉඳීමේ පුරුද්ද බලන්න ස්වභාවිකවම අරගෙන ආපු හැටි. ඉතින් බොහොම සරලව එතකොට මේක ටික ටික ඉතින් තව අල්ලගන්න තමයි අර දිගාරින්නේ. දැන් කුඩාවදීදී අල්ලගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අල්ලගත්ත එක අතාරින්නේ නැහැ. ඒ නිසා ඒක දිගෑරිය තාපවලවන. දැන් මේක අල්ලගන්න පුළුවන් කියලා දැනෙච්ච ගමන් දැන් මිට මොළවන්නේ නැහැ ලේසියෙන්. අල්ලගෙනම තමයි මිට මොළවන්නේ. ඒ නිසා ඇත අරගෙනම ඉන්නේ. ඉතින් මේ පුරුදු රැස් කරන්නවා හිත රැස් කරන්න අන්න එක. එතකොට අස් කරනවට වඩා රැස් කිරීම. එතකොට මේ මංජුල මෙන්තමනේ පුරුදුතාවය කියන එක බුදුරජාන් වහන්සේ පිළිගන්නවා. උන්වහන්සේ ඔය මේ එකක් තමයි අපි ගැන කුසල ශක්තිය අනුව කියන පුබ්බේචකත පුඤ්ඤතා කියන තැන. ඒ වගේම පුජ්ජලයාගේ මේ ආකල්පමය වශයෙන් ඔවුන් උරුම කරගෙන තියෙන දේ ලේසියෙන් වෙනස් කරන්න බැරි බවත් අපි ටිකක් අධ්‍යයනය කරනවා. ඔව් ඒ කියන්නේ ඔව් දැන් මේ ආකල්පය කියන එක ලේසිනේ. ඒක තමයි පුබ්බේච්ච කතපුඤ්ඤතාවය කියන්නේ. දැන් පතිරූපදේශ වාසෝච්ච කියන්නේ දැනුමනේ මේ අපි ලබන දෙයනේ. එතකොට අත්ත සම්මාපලිත තමයි දැන් Taman අර කුසලතාවය හැකිරිට වර්ධනය කරන්නේ ශක්්‍යතා කියලා කියන්නේ. ඒ පැත්ත දක්ෂතාවය වර්ධනය කිරීම. එතකොට අනිවාර්යෙන් බොහොම දන් දෙන තැනක වුණත් නොදීමට චරිත නිර්මාණය වෙනවා. ඒ හුරුම නැහැ. ඒක පහසු කාර්යයක් නෙවෙයි. දීමට ගේනවා හිත ගේනවා කියන එක පහසු නෑ. දැන් ඒක අර අපේ බෞද්ධ සූත්‍ර ධර්ම වල වගේම මේ අපේ බයිබලයේ පොහොසත් තරුණයාගේ කතාව තුළ කඳුට දේශනාවේ ඒ සමීපේ එන පොහොසත් තරුණයා ස්වර්ගයට යන්න මාර්ගය ඇහුවම දසපනත උන්වහන්සේ කියලා දීලා ඒක ආරක්ෂා කරන්න කියලා කිව්වම ඒ ඇද්ද කියලා අහනවා. එතකොට උන්වහන්සේ කියනවා යස්වංශේ නේ මේ ඔබ සතුතේ දන් දෙන්න කියලා. එතකොට ඒ තරුණයා කියනවා අනේ ඒක නම් කරන්න බෑ කියලා. ඒට උන්වහන්සේ දේශනා කරනවා මේ පොසතුන් ස්වර්ගයට ඇදලා ගැනීම හරියට යතුරු සිදුරකින් ඔටුවෙක් ඇදලා ගන්නක් හා සමානයි කියලා. ඕක අපේ බෞද්ධ සූත්‍ර ධර්මයක තියෙනවා මහයන්. ඒ නිසා ඊටාම පැහැදිලිව මේ කොතනක තිබුණත් අපේ මෙතුමනේ පුරුද්ද හුරුවක් අපට ඉතාමත්ම වැදගත්. අර ඔබ වහන්සේ කියන අර ධර්මයේ ශ්‍රවණය කරන්න පස් දිනක් ඇහිලා එක්කෙනෙක් බිමහාර හර ඉන්නවා. ඒ කතාව වෙනුත් ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්න කළාම ඇයි අර ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඇත්තෝ අර ආකාර විදිහ රාශියකට හිටියේ. කෙනෙක් බිමසාරමින්ද, කෙනෙක් ගහ ගතසලෝ අතුසලෝමින්ද, තව කෙනෙක් මේ ආකාශයේ තරුතිහා බලමින්ද, තව කෙනෙක් හොඳට මේ ධර්මයට සවන් යොමු කරමින්ද, එහෙම සිටින්නට හේතු උන්වහන්සේ සංසාරක පුරුදු කියලා එතන ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක වැදගත්. ඊළඟට අටමහා කුසල් වල මේ උයන්, උද්‍යාන, මම්පෙත්, ලිං, පිංලිං මේ වගේ දේවල් සකස් කිරීම අපේ ඒ කුසල ධර්මයට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඒක මංජුල මෙතුමනි සමහරක් ඇත්තෙක් කියනවනේ මේ අටමහා කුසල් තියෙන්නේ හාමුදුරුන්ට හදාගත්තේ ඒ වගේ නටපිලිකරයි කටින මහා දාන ජීවරයයි සාංගික දානයයි නෑ. ඒවා වෙන තැනක කරන්න බෑනේ. ඒව කළ හැක්කේම සංඝරත්නයටම පමණම. ඒක එහෙම නැතුව හාමුදුරුන්ට කණ්ඩක සූත්‍රයක් නෙමෙයි. හුඟක් අය වෙන ඕක හාමුදුරුන්ටම හදාගත්ත දේව. අටමහා කුසල් වල කටින ජීවර දාන ඒක හාමුදුරුන්ට, සාංගික දානේ හාමුදුරුන්ට, අටපිලිකර හාමුදුරුන්ට කියලා කියනවා. එතකොට අනිකුත් මේ කාරණා තියෙනවා මේ සමාජයේ. හැබැයි මේ තුන හාමුදුරු නැතුව වෙන සාසනයක කරලා ඉන්න නිගණ්ඨනාත බුත්තක ළඟ හරි බ්‍රාහ්මණයෝක ළඟ හරි ආජීවකයෝක ළඟ හරි පරිබ්‍රාජකයෝක ළඟ හරි දැන් තියෙන අපේ ඉස්ලාම් ආගමේ හරි මුස්ලිම් මේ අපේ හිතුණු දහමේ කතෝලික දර්ශනේ හින්දු දර්ශනේ සිඛ් දර්ශනේ කොහේ හරි ගිහිලා අටපිරිකර පූජා කරලා ඉන්න පුළුවන් නම් කඩන ජීවරයක් දීලා ඉන්න සිවුරක් පූජා කරලා ඉන්න සාංගික දානයක් දෙන්න යැත්තන්ට දෙන්න බෑ. ඒක කරන්නම පුළුවන් මහා සංඝරත්නයේ ඉන්න තැනම පමණයි. මේව තේරුම් ගන්නකො මේව තුලනේ හාමුදුරු අර්ථවත් වෙන්නේ. මේ හාමුදුරුන්ට කැතු පොළු උස්සගෙන ගන්ටාර ගහපියව් අල්ලපියව් පන්නපියව් ගියාගෙන යනකොට මගේ ජනතාවට තේරෙන්න ඕන දේ මේකනේ. ආ
අපේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නායක හාමුදුරුවන් වහන්සේ මේ රටේ එක උපසම්පදා භික්ෂුක දුන් නැතුව ගණින්නාන්සල විසින් මේ ශාසනය පවත්වාගෙන යනකොට උන්වහන්සේලාත් අපි අගය කරනවා ගණින්නාන්සල වුණත් උන්වහන්සේලා ධාතු කරඬු ආරක්ෂා කරගෙන පන්සල් දේපල රැකගෙන සාංගික දේපල ආරක්ෂා කරගෙන අපිට අද මේව අරගෙන යන්න ඉතුරු කළා පන්සල් 10000කට එහා මේව ආරක්ෂා වුණාම පච්චි ඒ නිසා අද ගණින්නාන්සේකට එහා ගිය භික්ෂුවක් නැහැ ඔය මොනව කතන්දර කිව්වා ඒ නිසා මේ මේව නෙමෙයි මේ සීල් කියන්නේ වීදුරු වගේ සීල් තියෙන්නේ බිඳෙන්න වීදුරු තියෙන්නේ බිඳෙන්න අපිට තියෙනවා 4 කෝටියකට එහා සිල්පද උපසම්පදා භික්ෂුවකට කෝටියක් අනේ ඒ තියෙනවා ඔය කෝටියක් සම්වර සීල කියුවට 4 කෝටියකට කිට් වෙන්න තියෙනවා එතකොට එච්චර තියෙද්දි එක එක මේ 100 කැඩුවත් අපේ මෙතුමනි මේ හාමුදුරු මල් තියල වඳින්න පුළුවන් මල් තියල වඳින්න පුළුවන් මේ රත්තරන් දරුවෝ ටික ආරක්ෂා කරගන්න මේ වෙසක් එකේ මේ මොන මොන දේවල් කරත් වැඩක් නැහැ මගේ උතුම් වූ මහා සංඝරත්නය මේ තරුණ භික්ෂුව ආරක්ෂා කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙසක් එකේ ජාත්‍යන්තර වෙසක් නාමයෙන් මේ අප්‍රමාණ මේ විදේශික අය ගෙනල්ලා වළඳවලා අතන මෙතන පෙන්නවල ගියාට මේ සාසනේ රැකෙන්නේ නැහැ මේකට අබමල් රේණුමක වැඩක් නැහැ වැඩක් නැහැ ආ මම මේ බොම ආදරෙන් කියන්නේ මේව කරන ඇත්තන්ට කරුණා කර මේ පවතින සසුන පවත්ව ගන්න වැඩපිළිවෙලක් කරමු මේක මේ මහාන කරන එක හරි හැබැයි මේ ඉන්න දරුවෝත් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි හොඳයි අපි හැමදෙන්නේ අපිට වැඩසටහන නිමා කරන්න තව විනාඩි 5ක 10ක වගේ ඉතා කෙටි කාලයක් ඉතුරු වෙලා තියෙනවා මේ අපි හැමදෙන්නේ අබෝහන්සේගේ අවසාන වශයෙන් අපිට පණිවිඩයක් හිටිට දැන කියා ගන්නට අවශ්‍යයි මේ වෙසක් සිරි සැබෑ අසිරිය අත්දකින්නේ කෙසේද කියන කාරණාත් එක්ක අපි හැමදෙන්නේ මේ මේ වෙසක්පත් වෙසක් කාඩ් දීම මේ වෙසක් sannivedanaya මේ කියන කාරණාත් අපි හැමදෙන්නේ දහම් sannivedanaye වැදගත්කමත් මේ අවසාන වශයෙන් මතු කරමින් අබෝහන්සේ අපේ සමාජයට දෙන පණිවිඩයත් සමාලෝචනය කෙරෙහි දැන කියා ගන්න අවශ්‍යයි වෙසක්පතකට මොනම හේතුවක් නිසාවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ යොදා ගන්නට එපා කියන කාරුණික ඉල්ලීම අපි සිද්ධ කළා. මොකද ඒක තබා ගැනීමේදී හරි ගැටලු ප්‍රශ්න රාශියකට පත්වන නිසා ඒක මං හිතන්නේ 100% අපේ පින්වත්තුන් තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ වෙසක් පතකෙන් සුබ ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම අපේ සහෝදර ආගම් දහම්වල ඉන්න පූජකතුමන්ලට ඒ ජනතාවට අපේ ප්‍රසාදය පළ කරන්න. ඉතින් මේව තියෙනවනේ මේ මේ වෙසක් සමයේ තුල ඒ තමන්ගේ සෙනෙහස ආදරය ඒ වෙසක් පතක් ලැබුණම හරි ආඩම්බරකාරයි හරි ශක්තියක් තමන්ට ඒක ලැබුණම මේ බොහෝම ප්‍රසාදයක් ඒ කියන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා කිව්වොත් හරි අනේ මට මේ අහවලා ඉවලානේ මේ මාව මතක් කළානේ මාව සිහිපත් වෙලා ඒ පෞලි සැම අපිට මෙහෙම යොමු කරලා අපිත් එකක් යවනවා ඒකේ ආදරණීය වදනක් මේ බොහොම දැහැමි සිතුවිල්ලක් සඳහන් කරනවා. ඉතින් මේවත් එක්ක මේ තැපැල් දෙපාර්තමේන්තුවත් ඒ සඳහා කැප වේවා. අපේ පියුම් මහතුරු වෙසක් කාඩ් ටික බෙදත්තා. ඒවා එහෙම අස්වල් වල නොදමත්වා. නේද? ඒ නිසා මේ මේ අර මොනවද අපේ උකස් ආයතන වල තියෙන ලියුම් ටික බෙදන්න තියෙන උවමනාව සේම දැන් ඒවන හරි වෙලාවට ගෙනල්ලා දෙනවනේ. අද තැපැල් දෙපාර්තමේන්තුවේ මං හිතන්නේ කෙරෙන්නේම උකස් තියපු රත්තරම් බඩුවල ඒවයි මේ ලියුම් ටිකයි ඔය අපේ මොනවාරි ටෙලිෆෝන් බිලක් ඕවනේ අද වැඩිම යන්නේ අපේ මෙතනනේ. මම හිතර ඔබතුමා දෙපාර්තමේන්තුවේ ඉන්නේ තමයි මේ කියන්නේ. අද ලියුම් කියුම් වල ඉතින් බොහොම අඩුයි. අද ඉතින් SMS එකෙන් ඔක්කොම බොහොම කෙරෙන නිසා. නමුත් අපි මේ වෙසක් පත මේක හරි ආඩම්බරෙන් අපි මේක ධර්ම sannivedanayak හොඳ පණිවුඩයක් මේක තබාගෙන තියෙනවා තැනක ප්‍රදර්ශනය කරනවා ඒකට ගැළපෙන එකක් ඔබ අප සම්දානි කරගනිමු අනිත් පැසින් ගත්තාම අනිවාර්යයෙන්ම ඔබ මේ වෙසක් සමය තුළ අර කියන වගේ නිවන් දකින්න මේ වෙසක් බලන්න කියලා තමයි කියන්න දෙන්නේ වෙසක් බලන්න එළියට බහින්න නොවේ නිවන් දකින්න මේ වෙසක් එක යොදා ගන්න වෙසක් එක සමරන් ඒ ශක්තියට එන්න ඒත් එක්කම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගික කරන සමයක් වෙන්න මේ 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 සතිය පුරාවට ඔබ මස්මාළු වලින් වැලකී නොසිටියත් මං හිතන්නේ අපේ මසුන් මරණ අපේ ජනතාව මේ වෙසක් සතියේ මූදු යන්නේ නැහැ. සියලුම බෝට්ටු වරු සියල්ලක්ම ගොඩ ඇදලා නැංගුරම් දාලා ඒව තියලා තියෙනවා. ඒ ඇත්තෝ ඒ කාර්යයන් වල නිරත වෙන්නේ නැහැ. පන්සල් වල
විශාල වශයෙන් පින්කම්වල නිරත වෙනවා. අපේ ජනතාව, එහෙම බුදු ජනතාව එකට එකතු වෙනවා, අනිත් ජනතාවත් එකට උපකාර කරනවා. ඒ නිසා ඔබේ නිවසට මේ වෙසක් සතිය පුරාවට එක උම්බල කඩ කැබැල්ලක දු අරගෙන ඉන්න එපා. අපේ රටේම ආපන ශාලා මේ වෙසක් සතිය තුල රජය අර්ථවත් කරන්න වෙසක් සතිය කවදද පටන් ගන්නෙ කියලා. ආ මෙන්න මේ වෙසක් සතිය අහවල් දින සිට අහවල් දිනිය දක්වා ඒක රජයේ හරියට අවධාරණය කරන්න. දැන් වෙසක් එකට දින මෙච්චරයි, ජාත්‍යන්තර වෙසකට මෙච්චරයි කියලා කියනවා. නමුත් වෙසක් සතිය කවද්ද පටන් ගන්නෙ? වෙසක් එකේ ඉඳලා දින 7ක්ද? එහෙම නැත්නම් වෙසක් එකට පෙර ඉඳලා මොකක් හරි දින ගණන්ද? මේක හරියට කියන්න. එතකොට අපි තේරුම් ගන්නමු. හරි, වෙසක් එක දිනේ සිට ඉදිරියට දින 7ක් කියලා. එහෙම දින 7ක් අරගෙන මගේ පින්වත තන්නේ කරම නිර්මාංශ වෙන්නේ මේ රටේ කඩවල්වල, ආපන ශාලාවල එක මාළු කෑල්ලක්, මස් කෑල්ලක්, උම්බල කඩ කෑල්ලක් එක කෑම එකක් දෙන්න එපා. කෑම එකක් දෙන්න එපා. සියලුම මේ රට බෞද්ධ දේශයක් නම් 100ට වැඩි ප්‍රමාණය බෞද්ධයෝ නම් ඉන්නේ. ඔබේ සියලුම ආපන ශාලාවල තන්නේ කරම හාල් මැසක ඉඳලා නවත්තන්න. මේක මේ වෙසක් පොයේ දවසර ඇරලා දිනවනේ. අර ෆුඩ්ස් මේ ෆුඩ්ස් අර ඩොනල්ඩ් මේ ඩොනල්ඩ් අර එප්සි මේ එප්සි තොරණත් බලලා දන්සල් උත් ඇඳලා හොඳට චිකන් ගාත් උත් වළඳ එන්නේ. ඒකලා ඒක ඇරලා දිනවනේ කියලා. මේව වහන්න මේ රට තුල. මේක මේ පසොලොස්සක මේ වෙසක් පොයේ ඔය ඩොනල්ඩ් ඔය එප්සි ඔය කියන හට් ඔය ඊසද මොනවාද ටීසද කිය කියා ඕවයි කොහොමද මස්තම්බත් ක්‍රොස් කරන්න වහම වහන්න. එනිසා මේව නවත්තන්න. එහෙම නැත්තම් මොකක් හරි බෝංචි වලට ගෝව වලට පිටි තවරල බදලා දෙන්න. මේක මේ දේශයේ තියෙන උරුමය. මේ කාලය තුල කරෙන්නේ නැහැ. ඔක්කොම අනිත් ජාතිකයන්ගේ කඩදික වහගන්න. මේක කරන්න එපා. වෙසක් සතිය සියලු දෙනාම ගරු කරනවා. ඒ නිසා අර ඌසි මේ ඌසි ඔය තියෙන කඩ ඔක්කොම හැම එකක්ම මේ සත්වයන්ට තන්නිකර නිර්මල දාන්න ලැබෙන කාලය, අභය දානය ලැබෙන කාලය. මේ රටේ මා ඝාත දිනයක් වෙසක් වෙනුවෙන් එන්න ඕනි. සතියක් එන්න ඕනි. අම්මද සතියක්. මා ඝාත සතියක් පටන් ගන්න. මේ රටට ආශිර්වාද වෙන්න. ඒක සතෙක්වත් මැරෙන්නේ නැති සමයක්. බඩපත් කරන්න. මේ ඒකයි වෙසක් කියන්නේ. සා මගේ අම්මා පච්චි මගේ දරුවනේ අපි මේ ප්‍රතිපදා තුල ඉඳිමු. අපි එතෙන්ට එමු. අපි කවුරුත් අපේ ගෙදර හරි සුන්දර බුදුන් වඩින සමය, බුදුහාමුදුරුවෝ වඩින සමය මේ නිවස තුළ අපි තුන් සැරේ තුන් වේල වඳින්න පටන් ගනිමු. ආ අවසෙ දෙවේලක්වත් මේ වෙසක ඉඳලා අපි හරියට වඳිනවා කියලා අදිස්ථානයකට එන්න. ඔබේ කොන්ද නැමුණොත්, ඔබ කොන්ද කෙලින් නැත්තේ, ඔබට ඔළුව උස්සන්න බැරි, ඔබට ඔළුව උස්සන්න බැරි තරමට ප්‍රශ්න. ඇයි? ඔබ බුදුහාමුදුරුවෝ ඉදිරියේ හිස නමන්නේ නැති නිසා. ඔබ බුදුහාමුදුරුවෝ ඉදිරියේ දන නමන්නේ නැති නිසා. ඔබ බුදුහාමුදුරුවෝ ඉදිරියේ කොන්ද නමන්නේ නැති නිසා. ඔබ බිම දිගාවෙන්නේ නැති නිසා, වැටෙන්නේ නැති නිසා. හැම මිනිහෙක්ම බුදුහාමුදුරුවෝ ළඟ තමන්ගේ දන නමනවා නම්, කොන්ද නමනවා නම්, හිස නමනවා නම්, ඒ ඔළුවට ප්‍රාණය ලැබෙනවා, ජීව ගුණය ලැබෙනවා, ජීව බලය ලැබෙනවා, සියලු ප්‍රශ්න දුරු වෙනවා, සියලු දෙනාම ශක්තිමත් වෙනවා. ඔබ දවසකට කී වතාවක් බුදුහාමුදුරුවෝ ළඟ දන නමන මිනිහෙක්ද කියලා හිතන්න? දන නමන කෙනෙක්ද? විස් පෝයටවත් සිල් ගන්න කෙනෙක්ද? පෝයටවත් පන්සල් යන කෙනෙක්ද? ඒකයි මේක තීව්‍ර කරන්නේ. ඒ තරමට ඔබට කොට යන්න පුළුවන් අම්මා පච්චි. එයිසම් මහා සංගරුවන හැටියට අපි නැමෙන කොච්චරද බුදුහාමුදුරු ඉදිරියේ, ඒ තරමටම අපි අධ්‍යාත්මිකවත් ලෞකික පැත්තනොත් දියුණු වෙලා තිනවා. මේ රටේ දියුණුයි පමුණුයි කියන මගේ රත්තරන් හාමුදුරු හොඳට බුදුන් වඳින, හොඳට ශාසනය වැඩ කරන, හරියට සීල ආරක්ෂා කර නැත්තෝ මගේ හාමුදුරු ඔක්කොම එහෙමයි. සුවිශේෂීව ඇත්තෝ ඉන්නවා නම් තමත් ඒකේ හට ගිහිල්ලා තියෙනවා. හරියට ඒ පුද සත්කාර හරියට කරන ඇත්තෝ. ඉතින් ඒ නිසා අපි ඉතාම කරුණාවෙන් දයාවෙන් මේ විසක් එක දැනෙන්න, අනිත් මගේ පින්වතුන්ට දැනෙන්න මේක හරියට සක්‍රිය කරන්න අම්මා පච්චි. මේ වදන් වලට ඔබ ආදරය කරන, ඔබ ගරු කරනවා. මේක මේ හදවතින් අවංකව මේ දේශේ නාමයෙන් මේ බුදු ගුණය තුල කිඳා බැහැලා මේක හොඳට තේරෙන නිසා මම පච්චිල්ලාසට එන්නේ. අපි අපේ මේ බුදුහාමුදුරුවන්ගෙන්ම අපි නිවන් දකිමු. ඒ නිවන මේ වෙසඟ ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාවයි ඔබ සැම වෙනුවෙන් සිද්ධ කරන්නේ. හොඳයි.
පිලිපින අදත් අපි සීපත් කරන්න නිෂ්පාදක ධර්ම නිශ්ෂය වැඩසටහන රූපාණි මාධ්‍ය ජාලයේ දම්පි පිළියන්දලා පිළිපිනේ. ඒ වගේම ඔබට බොදු මෙහි පදනමට ලියන්නට පුළුවන්. බොදු මෙහි පදනම පරණ නෝර පර දළුගම කැලණියේ ලිපිනයටත් ඔබේ යෝජනා අදහස් ගැටළු ලියවන්නට පුළුවන්. අපිට මේ සඳහා සදහැබර අනුග්‍රහය දක්වන පරපුරක මහගෙදර සීමා සහිත ලයින්කෝ සමාගම් පිළිබඳව අපි මේ වෙලාවයි කෘත වේදී සිහිපත් කරනවා. ඒ වගේම අපිට මේ සඳහා නිරන්තර උපදේශකත්වයේ සපේන TNL මාධ්‍ය ජාලයේ කර සභාපති අපේ රට රූපාණී හඳුනා දීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ශාන් වික්‍රමසිංහ මැතිතුම ඇතුළු අපේ මංජුල පෙරේරා ඇතුළු අපේ නිෂ්පාදක කාර්ය මණ්ඩලය පිළිබඳවත් අපි මේ වෙලාව සිහිපත් කරනවා. ධර්මයේ පිළිබඳ නිවැරදිම විනිශ්චය අපිට ලබා දෙන්නට අප කෙරේ අනුකම්පාවෙන් වැඩම කොට වදාළ තනතුරු තානාන්තර බොහොමයක් තිබීදී ඒ සියල්ලටම වඩා අපේ රාහුල හාමුදුරුවෝ කියන නාමකරණ ඉතාමත්ම හෘදයාංගම වන අපේ රාහුල හාමුදුරන්ට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරමින් අපි තවත් සද්දිනකින් මෙවැනිම කාලීන ධර්ම විනිශ්චය වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. එතෙක් ප්‍රාර්ථනා වෙනද වගේම ඔබට තෙරුවන් සරණයි.